හිතන්නේ මාව ඇහෙනවා ඇති. මම පළමුවෙන්ම ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයට ස්තුතිය පළ කරනවා මට ආරාධනා කිරීම සම්බන්ධව ඔබත් එක්ක මේ විෂය කතා කරන්න. ඉතින් මම අද දවසේ මේ මාධ්‍ය නීතිය කියන මොඩියුල් එකේදී මගේ මාතෘකාව විදිහට මම ගත්තේ ජනමාධ්‍යකරණයේදී බලපාන මූලික නීතිමය සංකල්ප සහ අනපනත් කියන එක. එතකොට මෙතනදී ඒ වගේම මේ වගේ පාඨමාලාවක් හදාරන්න ඔබ ඉදිරිපත් වීම පිළිබඳවත් මම ඔබ සියලුම සහභාගිකයන්ට ස්තුතිය පළ කරනවා. අපි කරන කාර්යයක් ටිකක් ඉගෙනගෙන හැදෑරීමකින් යුක්තව කරොත් ඒක ටිකක් හොඳට කරන්න පුළුවන්. අපේ කතාවකුත් තියෙනවා අර දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. ඉතින් ඒ නිසා අපි අතරමං නොවි දැනගෙන මේ ගමන යන්න උත්සාහ කරන එකට මම ඔබට ගෞරව කරනවා. ඒ වගේම ඊටාම මේ ලංකාවේ තිබෙන මේ විෂය සම්බන්ධව ප්‍රවීණයන් ඉන්න වෘත්තිකයන් සම්බන්ධ වෙලා තිබෙන ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ඔබේ සඳහා තෝරා ගැනීම පිළිබඳවත් මම ඊටාම බෙහෙවින් සතුටුපත් වෙනවා. ඉතින් මගේ මාතෘකාවේදී මම මෙතන ජනමාධ්‍යකරණය කියන එක ජනමාධ්‍ය මාධ්‍ය විතරක් නෙමෙයි සමස්ත ජනමාධ්‍යකරණයට බලපාන මූලික නීතිමය සංකල්ප ඒකෙන් අදහස් වෙන්නේ මේවාට එහා ගිය තව දෙයක් තියෙනවා කියන එකයි. ඉතින් මම ඍජුවම මේ විෂයට අදාළ වෙන නීතිමය සංකල්ප සාන පනත් තමයි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේ ප්‍රසන්ටේෂන් එක කරන අතරතුර මම සාමාන්‍යයෙන් මම උත්සාහ කරනවා විනාඩි 30ක් විතර කාලයකදී ප්‍රසන්ටේෂන් එක ඉවර කරලා විනාඩි 30ක විතර කාලයක් ඔයගොල්ලන්ට සාකච්ඡාව සඳහා ලබා දෙන්න. ඊට අමතරව ඔබට යම් ප්‍රශ්න මේ ඉදිරිපත් කරන අවස්ථාවන් වලදීම මතුවෙනවා නම් ඔබට අවස්ථා පුළුවන් මේකේ රේස් හෑන්ඩ් ඔප්ෂන් එක පාවිච්චි කරලා හරි චැට් බොක්ස් එකෙන් හරි ඔය ප්‍රශ්නය අහන්න. එතකොට මට ඒකට උත්තර දෙන්න පුළුවන්. ඒ වගේම මයික් එක අන්මියුට් කරලා කතා කරන්නත් අවස්ථාව තියෙනවා. අපි ඒ නිසා දුරස්තව ඉන්නවා කියලා ඒ දුරස්තභාවයම තියාගන්න නැතුව අපිට ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් අපි සජීවී වැඩසටහනකදී ප්‍රශ්නයක් ඍජු අහනවා වගේම ඔබට අවස්ථාව තියෙනවා ඒ ප්‍රශ්නය අහන්නත්. ඒ වගේම ප්‍රශ්නයකට අමතරව වෙනත් අදහසක් වෙනත් මතයක් දැන් මම මේ කියන එකට වඩා පටහැනි දෙයක් ඔබ දන්නවා නම් ඔබ අහගෙන තියෙනවා නම් ඒක උනත් ඉදිරිපත් කරන්න කිසිම බාධාවක් නැහැ. ඒ කියන්නේ මම ඉදිරිපත් කරන දේ ඉස්මුදුනින් පිළිගන්න කියන කාරණේ මම ඔබට කියන්නේ නැහැ. මොකද මම මෙතන යම් කරුණුත් කියනවා මගේ මතයත් ඉදිරිපත් කරනවා. ඒතර කරුණුවල නම් බොහෝ වෙලාවට කරුණු කවුරු ඉදිරිපත් කරත් එකයි. නමුත් මතයක් වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට සම්පූර්ණ අවස්ථාව තියෙනවා ඒ සඳහා අපි විවෘතව මේ සාකච්ඡාව ගෙනියමු කියලා ආරාධනා කරනවා. එතකොට අපි ගත්තොත් මේ දේශීය නීති ශේෂ්ත්‍ර මොනවද කියලා මේ ජනමාධ්‍යට බලපාන එකක් තමයි මූලික අයිතිවාසිකම් පිළිබඳ නීති ශේෂ්ත්‍රය. ෆන්ඩමෙන්ටල් රයිට්ස් අපි ආණ්ඩු කුමස්ථාවේ අපිට සලසලා තිබිලා තිබෙන මූලික අයිතිවාසිකම් නීති ශේෂ්ත්‍රය අපිට ඍජුවම අදාළ වෙනවා මේ ජනමාධ්‍යකරණයට. මොකද අපි දැන් ජනමාධ්‍ය අයිතිය කියලා එකක් ගැන අපි ලොකුවට කතා කරනවා, මාධ්‍ය නිදහස කියලා එකක් කතා කරනවා. නමුත් මේ එකක්වත් අපේ ආණ්ඩු කුමස්ථාවේ අච්චු අකුරෙන් ලියලා නැහැ. නමුත් මාධ්‍ය නිදහස සහ එහෙම නැත්නම් ජනමාධ්‍ය අයිතිය කියන කාරණා අයිතිවාසිකම් විදියට අපේ ආණ්ඩු කුමස්ථාව තුළ කියවෙන්නේ මේ මූලික අයිතිවාසිකම් කියන නීති ශේෂ්ත්‍රය තුළයි. අපිට රයිට් එකක් කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ ඒකයි. දැන් අපි නීතිඥ භාෂා නැත්නම් නීතිඥන්ගේ ජාගන් එක ඇතුලේ අපිට නැහැ නීතිමය මේ පොතපතවල අනපනත්වල සඳහන් වෙන්නේ නැහැ මාධ්‍ය නිදහස කියලා වචනයක්. ඒ වගේම නැත්නම් ජනමාධ්‍ය නිදහස කියලා වචනයක්. ඒක අපිට හැබැයි අපි ආණ්ඩු කුමස්ථාවේ තිබෙන මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ තිබෙන යම් යම් මේ
ව්‍යස්ථාවන් නැත්නම් අනත් මේ අපි එකට අනුපස්සාව තිබෙන වගන්ති වලට අපි සාමාන්‍යයෙන් වගන්ති කියලා කියන්නේ නැහැ ඒවට අපි කියන්නේ විවස්ථා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ස්ටැටියුට් මේ මේ ආටිකල්ස් කියලා. ඒතර මේ එක එක ආටිකල්ස් බැලුවාම මේ මාධ්‍ය නිදහස සහ ජනමාධ්‍ය නිදහස කියන කාරණාවලට අදාළ වෙන මේ අයිතිවාසිකම් අපිට ඒක ඇතුලේ හොයා ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ මේ මාධ්‍ය ඒ කියන්නේ සමස්තයක් විදිහටම අපි කියත් කතා කරන අපි මේ ජනමාධ්‍යවේදීන් අතර පාවිච්චි වෙන ජනමාධ්‍ය නිදහස එහෙම නැත්නම් මාධ්‍ය නිදහස කියන එක සම්පූර්ණයෙන් රැඳිලා පවතින්නේ මේ මූලික අයිතිවාසිකම් කියන නීති සමය සංකල්පයත් එක්ක. එහෙම නැත්නම් මේ නීතිමය ප්‍රතිපාදනයත් එක්ක. ඊළඟට ගත්තොත් අපිට ඒ වගේම වැදගත් වෙන එකක් තමයි නියාමනය රෙගුලේටරි කියන එක රෙගුලේෂන්. දැන් මේ එක එක් මාධ්‍යයන් නියාමනය කිරීම සඳහා අපේ රටේ නීති සහ රෙගුලාසි සකස් කරලා තිබෙනවා. ඒතොර ඒ රෙගුලාසි සහ නීති අපිට ජනමාධ්‍යකරණයේදී වැදගත් වෙනවා. අපි ඔබ මේ විෂයන් කතා කරද්දී තම සංවේදී කාරණා කතා කරන්නට පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවකදී තමන් යටත්වන නියාමන නීතිය පිළිබඳව අවබෝධයක් තිබිය යුතු වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා මේ නියාමන නීති සම්බන්ධව. ඊළඟට දැන් මේ නියාමන නීති වලට අවනත නොවුනොත් අපිට යම් යම් නීතිමය තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. වාර අපි ගත්තොත් යම් වෙලාවක සමාව ඇදීමකට එහෙම නැත්නම් නැවතය වර්ධනි වර්ධිකර ප්‍රචාරය කිරීමකට ඒ වගේ දෙයකට යොමු වෙන්නට සිදු වෙනවා නියාමන නීතිවලට අවනත නොවුනොත්. ඒ වගේම දැන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යක වගේ නම් සමහරට නියාමන නීතිවලට අවනත නොවුනොත් ඒ මාධ්‍යන් එක අයින් කරන්න පවා සිද්ධ වෙන්නට පුළුවන්. ඊළඟට අපරාධ නීති ක්ෂේත්‍රය මේක තමයි ගොඩක් බරපතල ලෙස කල්පනා කළ යුතු ක්ෂේත්‍රය වෙන්නේ. විශේෂයෙන් මෑත කාලීනව මාධ්‍ය ක්ෂේත්‍රයේ යෙදෙන මාධ්‍යකරුවන් ඒ වගේම මාධ්‍ය ක්‍රියාකාරීන්. දැන් අපි දෙකක් විදිහට මම දකිනවා ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකරුවන් කියන එක. මම නම් තේරුම් අරන් තියෙන කොටස් දෙකකට. ඒක වෙන කෙනෙකුට වෙනස් අදහසක් දරන්නත් පුළුවන්. ඉතින් මම නම් කියන්නේ වෘත්තීය මාධ්‍යවේදීන් ඒ ජනමාධ්‍යවේදීන් කියන කණ්ඩායම වෙනම ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ රස්සාව ඒක. ඒක තමයි මම දකින්නේ වෘත්තීය මාධ්‍යවේදීන් කියන එකෙන් අදහස් කරන්නේ. දැන් දැන් අපි කිව්වොත් මේ යම් වෙලාවක යම් වෘත්තියක් හරහා හම්බ කරනවා නම් ඒක තමයි යෝගේ වෘත්තිය විදිහට සලකන්නේ. ජනමාධ්‍යවේදීන් හම්බ කරගෙන එදිනදා ජීවත් වෙනවා නම් ඒක තමයි එයාට අපි කියනවා වෘත්තීය මාධ්‍යවේදියෙක් කියලා. ඒක විතරක් නෙමෙයි ඒකට අමතරව ඔහුගේ වෘත්තිය සුසුකම් සහ ඒ දේවල් අදාළ වෙනවා. නමුත් මූලික වශයෙන් අපි ගන්නේ එයා මොන දේදීද එයාගේ ජීවිතයේ ගැටගසා ගන්නට පාවිච්චි කරන ආදායම් මාර්ගය මොකක්ද කියන එක. ඒ වගේම ඇතැම් අය ඉන්නවා ඔවුන් එහෙම මේ වෘත්තිය තමන්ගේ වෘත්තිය විදිහට ජනමාධ්‍ය තෝරගෙන නැහැ. තමන්ට වෙන වෙන වෘත්තීන් වල තමන් නියැලෙනවා. ඒ ඇතැම් විට ශිෂ්‍ය වෙන්නට පුළුවන්. නමුත් ඒගොල්ලෝ මාධ්‍ය ජනමාධ්‍ය භාවිතා කරනවා ක්‍රියාකාරකම් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා. සමහර විට විනෝදාස්වාදය වෙන්නට පුළුවන්. සමහර විට යම් ආකාරයේ තමන්ගේ දේශපාලන අරමුණක් සඳහා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ සමාජමය අරමුණක් වෙන්න සඳහා පුළුවන්. තමන්ගේ විරෝධය දක්වන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් සම්බන්ධ වෙලා තියෙන සංවිධානයේ අරමුණු සඳහා එක වැඩ කරනවා වෙන්නට පුළුවන්. එතකොට ඒ වගේ අය අපි දකින්නේ මාධ්‍ය ක්‍රියාකරුවන් විදිහට. ඔවුන් මාධ්‍ය භාවිතා කරනවා. හැබැයි ඔවුන් ඒ මාධ්‍යෙන් ජීවත් වෙන අය නෙමෙයි. ඒක වෘත්තිය විදිහට පාවිච්චි කරන අය නෙවෙයි. ඒ වගේම ඒ අයට සමහරට ජනමාධ්‍ය පිළිබඳ නිසි පුහුණුවක් නොලැබෙන්නටත් පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක්. ඉතින් දැන් දේශපාල දැන් අපි දකිනවා ගොඩක් වෙලාවට එවැනි අය මේ කාලේ ගොඩක් මතු වුණා. අරගලයත් එක්ක ගොඩක් මතු වුණා මේ මාධ්‍ය ක්‍රියාකාරී. ඔවුන් සමාජ මාධ්‍ය ජාලාවන් තුළ ඉතාම ක්‍රියාකාරී වෘත්තීය මාධ්‍යවේදීන්ටත් වඩා ඉහළ ක්‍රියාකාරීත්වයක් අපි ඔවුන් තුළ දැක්කා සහ විශාල බලපෑමකුත් ඔවුන් ඒ අතර දෙක් කරා. ඉතින් දැන් ඒකයි මම කියන්නේ ඔවුනුත් අපි මේ මාධ්‍ය සාකච්ඡාවේදී ඒක මතු කර ඒ අයටත් විශාල භූමිකාවක් තියෙනවා. දැන් ඇතැම් විට මෙතන ඉන්න බොහෝ දෙනෙක් මං හිතනවා මේ මාධ්‍ය ක්‍රියාකරුවන් කියන අයට වැටෙන අය.
එතකොට ඒ අය ජනමාධ්‍ය වෘත්තීය ජනමාධ්‍යවේදීන් විදියට සලකන්නට බැරි වුණත් ජනමාධ්‍යයේ අත්හරින්න බැරි අනිවාර්ය සහ බලපෑම් කර හැකි කණ්ඩායමක්. ඒ නිසා ඔවුන් පිළිබඳව අපි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. විශේෂයෙන් අපි මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනකොට මේ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳවත් කතා කරන්නට අමතක කරන්නේ නැහැ. ඒ කණ්ඩායම් නොසලකා හරින්නේ නැහැ අපි කිසි විටක. එතකොට ඉතින් ඒ නිසා මේ පසුගිය කාලේ මේ මාධ්‍ය ක්‍රියාකරුවන්ට මාධ්‍යවේදීන්ට වගේ මාධ්‍ය ක්‍රියාකරුවන්ටත් මේ අපරාධ නීතිය පාවිච්චි කරලා යම් යම් බලපෑම් එල්ල වුණා ඔබ දකින්නට ඇති. ඉතින් ඒ නිසා අපි මේ අපරාධ නීතිය පිළිබඳවත් යම් ආකාරයකට සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා අපේ මාධ්‍ය භාවිතාවන් ඇතුලේ. ඒ වගේම මහජන ආරක්ෂක නීති, මේකට ඇතැම් තැන්වල ජාතික ආරක්ෂක නීති කියලත් කියනවා, National Security Laws කියලත්. නමුත් මම කැමති ඒකට මහජන ආරක්ෂක නීති කියලා කියන්න. මොකද ඒකට හේතුව මේ අල්ටිමේට් ගෝල් එක වෙන්නේ මේ නීතිවල මහජනතාව ආරක්ෂා කිරීම. රටක නීතිවල අරමුණ වෙන්නට ඕනේ මහජනතාව ආරක්ෂා කිරීම, නැතුව ආණ්ඩුව ආරක්ෂා කිරීම නෙවෙයි. ඒ නිසා දැන් අපේ රටේ තිබෙන අපි ඉස්සරහට බැලුවොත් ඒ පනත්වල නම් වලින් උනත් තියෙන්නේ මහජන ආරක්ෂක පනත, නැත්නම් ඒ වචන තමයි පාවිච්චි වෙන්නේ. ඒත් ඒවා තියෙන්නේ ජනතාව ආරක්ෂා කරන්න, ඒවා තියෙන්නේ ආණ්ඩුව ආරක්ෂා කරන්න නෙවෙයි. ඉතින් ඒ නිසා දැන් එහෙම නීති අතීතයේ තිබුණා, ඉංග්‍රීසින්ගේ කාලේ තිබුණා යම් යම් නීති රීති ඒ ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා. නමුත් ලෝකයේ දැන් ඒක ඉවරයි. දැන් පාවිච්චි වෙන්නේ ජනතා පරමාධිපත්‍ය කියන සංකල්පය. ඒ නිසා ජනතාව තමයි ප්‍රමුඛ. ජනතාව ආරක්ෂා වෙන්නේ නැත්නම් යම් නීතියකින්, ඉතින් ඒ නීතියෙන් ඇති පළක් නැහැ. ඒ නිසා අපි මේ මහජන ආරක්ෂක නීති පිළිබඳව තත්ත්වය හරි හොඳින් තේරුම් ගන්න වෙනවා. මොකද කාලයක් යට ගිහින් තිබුණු, සහ විශේෂයෙන්ම කිව්වොත් කාලයක් දකුණට එච්චර බලපාපු නැති, ඒ කියන්නේ 1990 ගණන් වලින් ඉතර පස්සේ දකුණට එච්චර බලපාපු නැති නීති මහජන ආරක්ෂක නීති දැන් දකුණට බලපාමින් පවතිනවා. හැබැයි මේවා උතුරට බලපෑවා කාලයක් කාලෙකදී, ඒ කියන්නේ 2011-12 විතර වෙනකම්ම උතුරට බලපෑවා. එතකොට වැඩිය දකුණ ඒ ගැන දකුණේ බොහොම අතලොස්සක් මාධ්‍ය තමයි ඒ ගැන කතා කරේ, ඒකේ උතුරට තියෙන බලපෑම ගැන. නමුත් දැන් ඒක දකුණට බරපතල් විදියට බලපාලා තියෙන නිසා දැන් අපි ඒ ගැන වැඩි වැඩියෙන් කතා කරනවා. අපි ඒවා ගැනත් කතා කරමු. ඒ වගේම බුද්ධිමය දේපළ නීතිය, මේකත් ඉතාමත්ම වැදගත්. විශේෂයෙන් මාධ්‍යවේදීන්ට වගේම මාධ්‍ය ක්‍රියාකරුවන්ටත් මේ බුද්ධිමය දේපළ නීතිය කියන එක ඉතා වැදගත් වෙනවා. මම දැකලා තියෙනවා සමහර මාධ්‍ය විශේෂයෙන් අන්තර්ජාලය බේස් කරගෙන ජනමාධ්‍යකරණයේ යෙදෙන ඇතැම් අයට විශාල ප්‍රශ්න මතුවෙලා තිබෙනවා. මේ බුද්ධිමය දේපළ පිළිබඳව මූලික අවබෝධයක් නැතුව තමන්ගේ මාධ්‍ය කටයුතු කරන්න ගියාම. ඒ නිසා අපි ඒක ගැනත් කතා කරනවා. ඒ වගේම අපහාස නීති, මේකත් විශාල ක්ෂේත්‍රයක්. ඉතින් මේකේ අංශ කීපයක් තියෙනවා. සිවිල් අපහාසය, පාර්ලිමේන්තුවට අපහාස කිරීම, අධිකරණයට අපහාසය වගේ දේවල්. දැන් මේ දවස්වල ලොකු සාකච්ඡාවක්ත් තිබෙනවා මේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ. එක දේශපාලඥෙක් අපහාස අධිකරණයට අපහාස කිරීමට සිරගත වෙලා ඔහු මෑතකදී ජනාධිපති සමාවක් යටතේ එළියට ආවා. තව දේශපාලඥයෙකුට විරුද්ධව දැන් නොතිසි නිකුත් වෙලා තිබෙනවා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව කරුණු දක්වන්න කියලා. ඉතින් ඒ නිසා මේක දැන් ආපහු කරලියට ඇවිල්ලා තිබෙනවා. ඉතින් අපි මේ සමස්තයක් විදියට ගන්න අපහාස නීතිය ගැනත් අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. අනිත් එක තමයි මැතිවරණ නීති. මැතිවරණ නීතිවලිනුත් ජනමාධ්‍යට විශේෂ වගකීම් පවරලා තිබෙනවා. එතකොට මැතිවරණ සමයේදී, මැතිවරණ සමයක් කියලා අපි කියන්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරපු දවසේ සිට ඡන්ද විමසීම අවසාන ප්‍රතිඵලය ලබා දෙන දවස දක්වා කාලය තුළ මැතිවරණය ජනමාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් සුවිශේෂීදායක තත්ත්වයක් තියෙනවා. අනිකුත් කාලවලට නැති අමුතු නීති ටිකක් ජනමාධ්‍යට බලපානවා මේ මැතිවරණ කාලේ. එතකොට ඒක අවබෝධයක් නැතුව අපි මාධ්‍යකරණයේ යෙදුණොත්
නීතිමය ප්‍රශ්න වලට අපිට මුහුණ පානට සිද්ධ වෙනවා. ඊළඟ එක තමයි පාරිභෝගික ආරක්ෂක නීති ශේෂ්ත්‍රය. මේක ගොඩක් වෙලාවට අදාළ වෙන්නේ මේ වෙළඳ දැන්වීම් කරන්නේ යෙදෙනකොට. මොකද ජනමාධ්‍යයේ එක ප්‍රධාන දෙයක් තමයි වෙළඳ දැන්වීම් කරන්නේ නැත්නම් ප්‍රවර්ධනය කියන කාරණය. එතකොට මේ වෙළඳ දැන්වීම් කරන්නේදී හෝ පළවිකරණයේදී ප්‍රවර්ධනය කියන කාරණයේදී පාරිභෝගික ආරක්ෂක නීති පිළිබඳව යම් අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. අපි දකිනවා දැන් සමාජ මාධ්‍ය හරහා යම් යම් වෙළහෙළ නාම සිද්ධ වෙනවා. එතකොට ඒ තැන්වලදී මේ පාරිභෝගික ආරක්ෂක නීති ශේෂ්ත්‍රය පිළිබඳ අවබෝධයක් නැතුව ඒව කරන්න ගියොත් නීතිමය ප්‍රශ්නවලට මුහුණ පාන්න ගැටලුවට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ වගේම අනිකුත් කාරණේ තමයි ජනමාධ්‍යවේදී නම් ඒ අයට වෘත්ති ආචාර ධර්ම තිබෙනවා. ඉතින් මම මෙතනදී මේකේ වෘත්ති ආචාර ධර්ම නීති විදියට සලකන්නේ නැහැ. වෘත්ති ආචාර ධර්ම කිව්වහම ඒක වෙනම කාරණයක්. ඔබ සමහරට මේ ඔයගොල්ලෝට සැසියක් තියෙනට පුළුවන් වෘත්ති ආචාර ධර්ම සම්බන්ධයෙන්. එතකොට වෘත්ති ආචාර ධර්ම වල තිබෙන මූලිකම ලක්ෂණය තමයි ඒ වෘත්තිකයන් විසින් තමයි එකක් තමයි වෘත්ති ආචාර ධර්ම තියෙන යම් වෘත්තියකට එතකොට ඒ වෘත්තිකයන් විසින් තමයි වෘත්ති ආචාර ධර්ම සකස් කරගන්නේ. නමුත් අපේ රටේ තිබෙන පනතක් යටතේ රීති නිකුත් කරලා තිබෙනවා. එතකොට ඒ රීති සකස් කරලා තියෙන නිසා අර රජය විසින් හදපු නීති වලට මාධ්‍යන්ට යටත් වෙන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒ ගැනත් අපි කතා කරනවා. ඊට අමතරව ස්වේච්ඡා බලපෑමක් සහිත ආචාර ධර්මත් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. අපි මේ පිළිබඳවත් සාකච්ඡා කරමු. එතකොට මේ ශේෂ්ත්‍ර ටික තමයි ජනමාධ්‍යට බලපාන මූලික නීති ශේෂ්ත්‍රය විදියට මම හඳුනාගෙන වර්ගීකරණයකට ලක් කරලා තිබෙන්නේ. මේක යම්කිසි නියමයක් නෙවෙයි. මේක යම්කිසි නියමයක් නෙමෙයි. එතකොට මීට වඩා වෙනස් විදියට මේ වර්ගීකරණය කරන්න කාට හරි පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඕගොල්ලෝ දැක්කොත් මේ මෙතන දැන් මම තැන මෙතන නමයක් විතර අංක තියෙන්නේ. අත උස්සනවා කෙනෙක් CSDF ප්‍රශ්නයක්ද? සර් එතකොට තොරතුරු දැනගැනීමේ පනත ඉතාම වැදගත්. ඒක අදාළ වෙන්නේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නීති ශේෂ්ත්‍රයටයි. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඒක අදාළ වෙන්නේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නීති ශේෂ්ත්‍රය. අපි ඒ ගැන කතා කරමු. බොහොම ස්තුතියි. තව කාට හරි දැන් මේ මූලික හඳුනා ගැනීම පිළිබඳව ගැටලු තියෙනවද? අර ඉස්සෙල්ලා ආපු මාත්මය ඇහුවාගේ. දැන් මෙතනින් එහාට අපි යන්නේ මේ එක එක මේ ගන්න තමයි. දැන් අපි මූලිකම දේ පෙන්නුවාම මේ අපේ අද මේ සැසිය ආකෘතිය එකයි සමස්තය කතා කරලා ඊට පස්සේ එකින් එක අපි ගලව වැඩිපුර කතා කරනවා. එකින් එක අපි අර අන්පැක් කරන එක කරන්නේ. දැන් බෑග් එක සම්පූර්ණයෙන් පෙන්නවා. දැන් බෑග් එකකින් එක එක අරගෙන වැඩිදුර විස්තර කතා කරන එක තමයි ඊළඟට තියෙන්නේ. ඒ නිසා මෙතනින් එහාට යන්නේ මේ එක එක විෂයන් ගැන වැඩිපුර කතා කරන එක. මෙතෙක් ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද මේ ශේෂ්ත්‍රයන් සම්බන්ධව? අර අහුවා වගේ දැන් අර දේ මොකේටද අයිති වෙන්නේ, ඒක වැටෙනවද, ඒ වගේ කාට හරි ගැටලුවක් තියෙනවද? හොඳයි, එහෙමනම් අපි ඉස්සරහට යමු. අපි මුලින්ම මූලික අයිතිවාසිකම් පිළිබඳ නීති ශේෂ්ත්‍රය ගැන කතා කරමු. එතකොට අපේ ආණ්ඩුක මස්ථාවේ ඇතුළත් වෙලා තිබෙනවා තුන්වෙනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කියලා. එතන මේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට සෑම පාලන ආයතනයක්ම බැඳිලා ඉන්නවා. ඒ වගේම සෑම පාලන ආයතනයක්ම මේ මූලික අයිතිවාසිකම් කරු කරන්න, ප්‍රවර්ධනය කරන්න, ඒ වගේම ආණ්ඩුකමස්ථාවේ දක්වා ඇති ආකාරයට හැර වෙනත් ආකාරයක සීමා නොකරන්නට බැඳිලා ඉන්නවා. එහෙම කියලා අපේ ආණ්ඩුකමස්ථාවේ තුන්වෙනි ව්‍යවස්ථාවේ තිබෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම මොනවද මේ පාලන ආයතන කියලා ආණ්ඩුකමස්ථාවෙම කියනවා. පාලන ආයතන අපිට තුනක් තියෙනවා. එකක් තමයි විධායකය, අනිත් එක තමයි ව්‍යවස්ථාදායකය, අනිත් එක තමයි අධිකරණය. එතකොට මේ ආයතන තුනම බැඳිලා ඉන්නවා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වලට ගරු කරන්නටත්, ප්‍රවර්ධනය කරන්නටත් සීමා දක්වා.
ආණ්ඩුක මස්ථාවේ දක්වන සීමාවන්ට හැර වෙනත් සීමාවන් වලට ලක් නොකර තියන්න. මොකද මේ මූලික අයිතිවාසිකම් අසීමාන්තික අයිතිවාසිකම් නෙවෙයි. ඇතැම් මූලික අයිතිවාසිකම් අසීමාන්තිකයි. එහෙම නැත්නම් පරම අයිතිවාසිකම් කියලා කියනවා. නමුත් මේ ජනමාධ්‍යයට බලපාන මූලික අයිතිවාසිකම් සියල්ලම අසීමාන්තික අයිතිවාසිකම් නෙමෙයි. ඒ කියන්නේ පරම අයිතිවාසිකම් නෙමෙයි. ඒවාට යම් සීමාවක් තියෙනවා. එතකොට දැන් මේ ජනමාධ්‍ය නීතිය එහෙම ජනමාධ්‍ය අයිතිය එහෙම නැත්නම් ජනමාධ්‍ය නිදහස කියන එක අන්තර්ගත වෙලා තිබෙන්නේ මම කිව්වා මේ මූලික අයිතිවාසිකම් කියන සංකල්පයේ ඇතුලේ තමයි ඒක තියෙන්නේ. එතකොට ඒකට අපිට පළවෙනියටම හමු වෙන මූලික අයිතිවාසිකම තමයි ඇත්තටම දැන් මම මෙතන ඒක සඳහන් කරලා නැහැ ඒක සඳහන් කරලා නැත්තේ ඒකේ තියෙන ටිකක් වක්‍ර බලපෑමක් ඒ තමයි මේ හෘද සාක්ෂියේ නිදහස කියන එක. දැන් ওই හෘද සාක්ෂියේ නිදහස තියෙන නිසා තමයි සිතීමේ සහ හෘද සාක්ෂියේ නිදහස. චින්තනය සකස් කරගන්න අපේ මතවාදය සකස් කරගන්න. අපි මොකට හරි කැමතිද? අකමැතිද විරුද්ධද මැදිහත්ද මේ මේ අදහස අපි ඇති කරගන්න දැන් ජනමාධ්‍යදී ඒක හරි වැදගත්නේ අපි කොයි තැනද හිටගන්නේ කියන එක අපේ ස්ථාවරය මොකද්ද කියන එක එතකොට ඒක සකස් වෙන්නේ ඇත්තටම මේ සිතීමේ සහ හෘද සාක්ෂිය නිදහසේකට තියෙනවා අපිට ආගමික නිදහස විදියට තමයි මේක අර්ථ නිරූපණය වෙන්නේ බැලු බැලමට පෙනෙන්නේ නමුත් එය ඊට එහා ගිය මේ සිතීමේ හා හෘද සාක්ෂිය නිදහස කියන එක මේ ආගම් අදහන්න තියෙන අයිතියක් විතරක් නෙවෙයි ඊට එහා ගිය විශේෂයෙන් දේශපාලන අදහස පවා ඒක ඇතුළේ තියෙනවා කියන එක අපේ රටේ නඩු තීන්දුව වලින් පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඇත්තටම සිතීමේ සහ හෘද සාක්ෂිය නිදහසක් නැත්තම් ජනමාධ්‍ය නිදහසක් ගැන හිතන්නත් බෑ. මොකද අපිට ඒක උඩ ඉඳගෙනනේ අපි මූලිකවම වැඩ කරන්නේ. ඉතින් ඒක තමයි ඇත්තටම පදනම් වෙන්නේ මේ සියල්ලේ. නමුත් ඒකේ ඍජු සමන්තාවයක් නැහැ. නමුත් අපිට ඍජුවම ජනමාධ්‍යට බලපානවා ප්‍රකාශනය ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. ආණ්ඩුක මස්ථාවේ හතර අයන්න හතර එක අයන්න ව්‍යවස්ථාවෙන් තමයි මේ ගැන සඳහන් වෙන්නේ. ඒතොර ඒක කියනවා සියලුම පුරවැසියන්ට මේක ඇත්තටම පුරවැසියන්ට විතරක් තියෙන අයිතිවාසිකමක්. අපේ රටේ මූලික අයිතිවාසිකම් වල ඇතැම් අයිතිවාසිකම් සෑම තැනැත්තෙකුටම තියෙනවා. ඇතැම් අයිතිවාසිකම් සෑම පුරවැසියෙකුටම තියෙනවා. දැන් මේ 14 එක ව්‍යවස්ථාවේ සඳහන් වෙන බොහෝ අයිතිවාසිකම් පුරවැසියන්ට තියෙන අයිතිවාසිකම්. ඒ නිසා මේ දැන් තොරතුරු දැනගැනීමේ අයිතියත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් තියෙන්නේ පුරවැසියන්ට. විදේශිකයන්ට ඒක නැහැ. හැබැයි මේ අපි අර කලින් කතා කරපු සිතීමේ සාහෘද සාක්ෂි නිදහස වගේ එක ඕනෑම තැනැත්තෙකුට විදේශිකයෙකුට උනත් ඒ අයිතිය තියෙනවා. දැන් ඔබට මතක ඇති ලංකාවට ආපු එක මේ විදේශීය කාන්තාවක් ඇයගේ මේ බාහුවේ බුදු පිළිමයක් බුදු බුදුරජාණන් වහන්සේගේ මුහුණ පච්චයක් කොටලා තිබුණා. ඉතින් ඇය මේ අර මේ කටුනායක ගුවන්තොටුපොළේ ටැක්සි එක යන්න ඉන්නකොට ඒ ටැක්සි රියදුරෙක් පොලිසියට ඒ ගැන පැමිණිලි කරලා ඇයව අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ ඇයව අත්අඩංගුවට ගන්නගෙන පස්සේ ඇයව නිදහස් කරනවා. ඉතින් ඇය මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවා. එයාගේ එයාව නීති විරෝධීව අත්අඩංගුවට ගත්තා කියන එක. එයාව අවමානයකට ලක් කරා කියන එක. ඉතින් එය ආණ්ඩුක මස්සාවේ සෑම තැනැත්තෙකුටම තියෙන අයිතියක්. ඒ නිසා තමයි විදේශීය කාන්තාවක් වුණත් ඇයට මේ ලංකාවේ අධිකරණයක ශිෂ්ට අධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දාලා පොලිසියට විරුද්ධව නඩු තීන්දුවක් ලබා ගන්න වන්දි ලබා ගන්න හැකියාවක් ලැබුණේ. නමුත් මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන එක තියෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට පමණයි. එතකොට අපේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට තියෙනවා භාෂණය ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අයිතියක් තියෙනවා. හැබැයි ඒ අයිතිය අර ආණ්ඩුක මස්ථාවේ 15(2) ව්‍යවස්ථාවෙන් සීමාවකට ලක් කරලා තියෙනවා. මේ අයිතිවාසිකම භුක්ති විඳිය හැක්කේ වාර්ගික හා ආගමික සහයෝගිතාවය තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද අධිකරණයට අපහාස කිරීම අපහාසය කියන්නේ මේ සාමාන්‍ය අපහාසය සිවිල් අපහාසය හෝ වරදකට පෙළඹවීම හා සම්බන්ධ නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම වලට යටත්ව නීතියෙන් නියම කළ හැකි සීමා කිරීම වලට යටත්ව
එතකොට නිකම්ම සීමා කරන්න බෑ. නීතියෙන් සීමා කරන්න ඕනේ. ඇතැම් වෙලාවලට නීතියෙන් සීමා කරනකොට ඒ නීතිය සාධාරණද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඒ වගේ වෙලාවක අපි දැකලා තිබෙනවා අධිකරණයක් විසින් මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සීමා දාන නීති පනවනකොට ඒ සම්බන්ධව පුරවැසියෝ ශිෂ්ටාධිකරණයට යනවා. මෙන්න මේක උමනාට වඩා වැඩි සීමාවක් කියලා. දැන් එහෙම ප්‍රශ්නයක් ඇති වුණා 1990 ගණන්වල මට නඩු තීන්දුව මතක නැහැ. මරදාන ප්‍රදේශයේ පෝස්ටර් ඇලෙව්වා කණ්ඩායමක් මාධ්‍යවේදීන් කණ්ඩායමක් සුනන්ද දේශප්‍රිය මහත්මයලා ඇතුළු කණ්ඩායමක්. එතකොට පොලිසියෙන් ඒගොල්ලෝ මරදාන පොලිසියෙන් ඒගොල්ලෝ අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්තාම එතකොට මේක මේ ජනමාධ්‍ය ක්‍රියාකාරකමක් නෙමෙයි නමුත් මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය ක්‍රියාකාරකමක්. එතකොට ඔවුන් අත්අඩංගුවට අරගත්තාම පොලිසිය කිව්වා දන්නේ නැද්ද හදිසි නීති රෙගුලාසියක් තිබෙනවා පෝස්ටරයක් ගහනවා නම් මේක සිද්ධ වුණේ 1989 කාලේ. ඒ කාලේ අපේ රටේ දකුණේ යුද්ධයක් තිබුණා සන්නද්ධ අර්ගලයක් ක්‍රියාත්මක වුණා. ඒ කාලේ තමයි මේක සිද්ධ වුණේ. එතකොට ඒ කාලේ නිකුත් කරපු හදිසි නීති රෙගුලාසියක් තිබුණා පෝස්ටරයක් ගහනවා නම් ඒ පෝස්ටරේ OIC මහත්තයාට පෙන්නලා අනුමැතිය ලබාගෙන තමයි ඒ පොලිස් වසමේ ගහන්න ඕනේ. ඉතින් ඒ පෝස්ටරේ තව පොලිස් වසමක් ගහනවා නම් ඒ පොලිස් වසමේ OIC මහත්තයාට අවසර ගන්න ඕනේ. ඉතින් ඒක එහෙම නොකර පෝස්ටරයක් අලවන එක වරදක් විදියට තමයි ඒ රෙගුලාසියේ සඳහන් වෙලා තිබුණේ. ඉතින් මේගොල්ලෝ අත්අඩංගුවට ගත්තට පස්සේ මේගොල්ලෝ මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මා. ඒකෙදි චැලෙන්ජ් කරා අර රෙගුලාසිය වැරදි කියන එක. ඉතින් අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඒ රෙගුලාසිය වැරදි කියලා. ඒ රෙගුලාසිය අයින් කරන්න කියලා. එතකොට ඒ වගේ වෙන්නට පුළුවන්. අපි ඉස්සරහට මේ ජාතික ආරක්ෂක නීතිය යටතේත් කතා කරමු මේක. එතකොට දැන් මේ මෙතන කතා කරනවා වාර්ගික ආගමික සහයෝගිතා තහවුරු සඳහා හෝ පාර්ලිමේන්තුව අපසාද අධිකරණයට අපහාස කිරීම අපහාසය වර්ධකට පෙළඹීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කර ඇති සීමාවන් වලට යටත්ව තමයි මේ අයිතිය පාවිච්චි කරන්න ඕනේ කියලා. එතකොට නීතිමය සීමාව නීතියේ තියෙන්නට ඕනේ. නීතියේ ඇතුළත් වෙලා තියෙන්න ඕනේ. නිකම්ම කියන්න බෑ. ඒ නිසා තමයි අපි මාධ්‍ය නිදහස මේ ප්‍රකාශනයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කඩ කරන අවස්ථාවන් වලදී අපි කඩ කරා කියලා ඒ අයිතිවාසිකමට බාධා කරමින් යම් යම් අය අත්අඩංගුවට ගැනීම කරනකොට පොලිසියෙන් අහන්නේ මොන පනතේ මොන වගන්ති යටතේද මේක සිත කරන්න ඕගොල්ලන්ට බලය තියෙන්නේ කියලා. එතකොට ඇතැම් පනත්වල මේ තත්ත්වයන් තියෙනවා. එතකොට අධිකරණය එවැනි නීති අලුතෙන් දානකොට ඒ අලුතෙන් දාන එක සාධාරණද නැද්ද කියලා පරීක්ෂා කරන ක්‍රමයක් තියෙනවා. ඒක ජාත්‍යන්තරව පිළිගත්ත අපි ඒකට කියනවා 3-step test එක කියලා. පියවර තුනේ පරීක්ෂාවක් කරනවා. ඒ පළවෙනි එක තමයි මේ අපි කිව්වොත් මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන්න මේ පනවන නීතිය නීති අරමුණ නීතියානුකූල අරමුණක් ඉටු කර ගැනීමක්ද. ඒ කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන්න නීතියක් දාන්න පුළුවන්. හැබැයි ඒ දාන නීතිය නීතියානුකූල අරමුණක් සඳහා වෙන්නට ඕනේ. ඒ වාර්ගික ආගමික සහගිතාවය හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද අධිකරණයට අපහාස වීම අපහාසය වෙන්න පුළුවන්. වර්ධකට පෙළඹීම වෙන්න පුළුවන්. එතකොට ඒ හරහා යම් අරමුණක් ඉටු කරගන්න අදහස් කරනවාද ඒ අරමුණ නීතියානුකූලද. ඒක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ඒ ඉටු කරගන්නට සදන අරමුණ සඳහා ඍජු සම්බන්ධතාවයක් තර්කානුකූල සම්බන්ධතාවයක් මේ නීති ඇතුලේ තියනවාද කියන එක. ඒ කියන්නේ මේ නීතිය පනෝපුහාම අර අරමුණ ඉටු කරගන්නට පුළුවන් වෙනවාද කියන කාරණය. එහෙමනම් අධිකරණය ඉඩ දෙනවා. ඒ වගේම ඊළඟට බලනවා තුන්වෙනි කාරණය තමයි මේ අරමුණත් නීතියානුකූලයි. ඒ වගේම මේ අරමුණ සමග තර්කානුකූල සම්බන්ධයක්ත් තියෙනවා. හැබැයි ඒ වගේම බලනවා මේ ඒ ඉටු කරගන්නට බලාපොරොත්තු වෙන අරමුණ සමග කොච්චර දුරට මේ හදන නීතිය සමානුපාතික කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ සමපාත. ඒ කියන්නේ කොච්චර දුරකට
ප්‍රමාණවත්ද කියන එක. ඒ කියන්නේ ප්‍රමාණ ඉක්මවා කටයුතු කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි යම් ආකාරයකට වෛරී ප්‍රකාශන ලංකාවේ ඇති වෙනවා. එතකොට වෛරී ප්‍රකාශන නවත්තන්න නීතියක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා වෛරී ප්‍රකාශන නැවැත්වීම සඳහා අපි හිතමු හෙට දවසේ කියනවා පත්තරයක දෙහික වෛරී ප්‍රකාශන ගිහින් තියෙනවා. ඒ නිසා හෙට පත්තර ගහන්න තහනම් කියලා නීතියක් දැම්මොත්. ඒ නීතිය ශිෂ්ටාධිකරණය පිළිගන්න එකක් නැහැ. මොකද ඒක අර ප්‍රමාණය ඉක්මවා කටයුතු කිරීමක් වෙනවා. ඉතින් ඔන්න ඔය ආකාර තුනට තමයි අපේ අධිකරණයන් විසින් මේ යම් ආකාරයකට මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීම සඳහා නීතියක් පනවනකොට ඒ නීතිය දිහා බලන්නේ. ඒ සීමා කිරීම යම් නීත්‍යානුකූල අරමුණක් ඉටු කර ගැනීමටද, ඒ අරමුණ සමග තර්කානුකූල සබඳතාවක් තියෙනවද, ඒ වගේම ඒක කොච්චර දුරට ප්‍රමාණාත්මකව සාධාරණීකරණය කර හැකිද ඒ නීතියේ බලපෑම කියන කාරණේ. ඉතින් ඒ අනුව තමයි අපි ශිෂ්ටාධිකරණය තීරණය ගත්තේ. අතර මේක අපේ ශිෂ්ටාධිකරණය විතරක් නෙමෙයි, අපි ගත්තොත් ජාත්‍යන්තර අධිකරණ එක්සත් ජාතීන්ගේ මානවිකම් කමිටුවේ තීරණ බැලුවත් මේ විදියට තියෙනවා. ඒ වගේම යුරෝපියන් මේ යුනියන් එකේ EU courts, human rights courts වල මේ තත්ත්වෙම තමයි තිබෙන්නේ. ඒ වගේම ඇමරිකන් ලැතින් ඇමරිකානු මානව හිමිකම් අධිකරණයේදීත් මේ තත්ත්වය තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේක ජාත්‍යන්තර පිළිගත් තත්ත්වයක්. ඉතින් ඒ නිසා මේ අයිතිවාසිකම් කඩකරන නීතියක් ගැසට් එකක් ගහපු පමණින් ඒක අපි පිළිගන්න ඕනේ කියලා එකක් නැහැ. අපිට ඒකට විරුද්ධව ෆයිට් කරන්නට පුළුවන් නීතිමය සීමාවන් තුළ. ඊළඟට අපිට තිබෙන අනිකුත් තවත් මූලික අයිතිවාසිකමක් තමයි විශේෂයෙන් මාධ්‍යවේදීන්ට බලපාන සෑම පුරවැසියෙකුටම එකලාව හෝ අන් අය සමග යම් නීතියානුකූල රැකියාවක වෘත්තියක කර්මාන්තයක වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට හිමිකම තියෙනවා. දැන් මේක කෙලින්ම බලපානවා වෘත්තිය මාධ්‍යවේදීන්ට. මොකද ඒ අයගේ රස්සාව. ඒතකොට ඒ අයගේ රස්සාව නැති වෙන ආකාරයේ කටයුත්තක් කරන්න බෑ කාටවත්. මොකද ඒක නීතියානුකූල රස්සාවක්. පත්තර රස්සාව, එහෙම නැත්නම් ජනමාධ්‍ය නිවේදන ශිල්පය, එහෙම නැත්නම් අපි කියමු යම් ආකාරයකට මේ මාධ්‍යක කටයුතු කරන එක. ඒක වෘත්තියක්. එතකොට ඒ වෘත්තියට බාධා කිරීම කරන්නට බෑ රජයට. ඒක තමයි එතන පිළිගැනීම. දැන් මේ පිළිබඳව ඉතාම හොඳ නඩුවක් තිබෙනවා. ඒ තමයි මේ සුනන්ද දේශප්‍රිය ඉදිරිව නුවරඑළිය නගරාධිපතිනිය සම්බන්ධ නඩුව. මේකෙදී සුනන්ද දේශප්‍රිය ඒ කාලේ පත්තරයක් කරා යුක්තිය කියලා පුවත්පතක්. මේ යුක්තිය කියන පුවත්පතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ බෙදා හරින්න යවපු පත්තර මිටිය නගරාධිපති නුවරඑළිය කාලේ හිටපු නගරාධිපතිතුමිය විසින් තමත් සේවකයන් කට්ටියක් එක්කන් ඇවිල්ලා ඒ අර පත්තර තොගය බෙදා හරින නියෝජිතයාගේ පත්තර කඩේට ගිහිල්ලා ඒ යුක්තිය පත්තර ටික පත්තර මිටියම එළියට අරගෙන ගිනි තියලා තිබුණා. ඉතින් ඒ වෙලාවේ සුනන්ද දාපු මූලික අයිතිවාසිකම් නඩුවේ අර කලින් අපි කතා කරපු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, මොකද ඒ පත්තරේ හරහා තමයි ඕන අදහස් ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කඩතරා කියන එක වගේම මේ ඔහුගේ රැකියාව, ඔහුගේ වෘත්තිය මේ පත්තර රස්සා, පත්තරේ කර්තෘත්වයක්ම තමයි ඔහුගේ රස්සාව. එතකොට ඒ රැකියාවක නියලීමේ අයිතිය, මොකද පත්තර විකිණෙන්නේ නැත්නම් එයාගේ රස්සාව කරගෙන යන්න බෑ. ඉතින් ඒ කාරණයක් මේ නඩුවේදී ඉදිරිපත් කරලා තිබුණා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ සැලකිල්ලට භාජනය වෙලා ඒ අනුව වන්දි ගෙවන්න කියලා නියම කරා. ඉතින් ඒ නිසා යම් කිසි පුරවැසියෙකුගේ මේ නීති අනුකූල රැකියාව කියන කාරණයත් එක්කත් මේ මාධ්‍ය අයිතිය බැඳිලා තිබෙනවා. ඊළඟට අපේ අර මාත්මේ කහපු තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම.
දැන් ඒකත් අපේ ආණ්ඩු කුමස්ථාවේ සඳහන් වෙන මූලික අයිතිවාසිකම්. බොහෝ දෙනෙකුට දැන් අමතක වෙලා තියෙනවා, විශේෂයෙන් මේ 2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සේ බොහෝ දෙනෙකුට, බොහෝ රජයේ ආයතනවලටත්, බොහෝ පුරවැසියන්ටත් අමතක වෙලා තියෙන කාරණයක් තමයි මේ කලින් ආවේ මූලික අයිතිවාසිකම කියන තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම තමයි කලින් ආවේ ආණ්ඩු කුමස්ථාවට. ඒක 2015 අවුරුද්දේදී අපේ ආණ්ඩු කුමස්ථාවට එකතු වුණේ 1919 වෙනි සංශෝධනය මගින්, 2015. හැබැයි ඊට අවුරුද්දකට ඉතර පස්සේ තමයි තොරතුරු අයිතිවාසිකම් පනත අපේ රටේ පාර්ලිමේන්තු විසින් සම්මත කරන්නේ. ඉතින් දැන් ඇත්තම කිව්වොත් මේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතක් ගෙනීමේ පදනම, ව්‍යවස්ථාමය පදනම හදන්නේ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම කියන මේ වගන්තිය. ආණ්ඩු කුමස්ථාවට 14 අයන්න කියලා අලුත් වගන්තියක් එකතු වීමෙන් එතනින් තමයි පනතක් පැනවීමේ නීත්‍යානුකූල අවශ්‍යතාවය හදන්නේ. මම බොහොම ප්‍රවේශමෙන් මේ වචනේ පාවිච්චි කරන්නේ, සමාජමය අවශ්‍යතාවය හැදුවා ගොඩක් කලින්, 1990 ගණන් වල ඉඳලා අපේ රටේ මේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතියක් ගෙනෙන්න ඕන කියලා සටනේ හිටියා. ඒ සටනේ ඉදිරියෙන්ම හිටියයි මාධ්‍යවේදී. විශේෂයෙන් අද මේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට සම්බන්ධ මාධ්‍යවේදීන් මේ සටන දිගටම ගෙනිච්ච පුවත්පත් මේ ආයතනය, කතෘ සංසදය, මේ වගේ ආයතන, ෆ්‍රී මීඩියා මූවමන්ට් එක, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වගේ සිවිල් සංවිධාන, ඒ වගේම මේ ගැන කටයුතු කරපු නීතිඥයෝ ආර්.කේ. ඩබ්ලිව්. ගුණසේකර, ජේ.සී. බැලියම්මුණ, විශාලි පින්ටෝ ජයවර්ධන, මේ වගේ නීතිඥයෝ, ඒ වගේම මානවිකම් ක්‍රියාකාරීන් මේ අය මේ සටනේ හිටියා. නමුත් මේ ඒකට අදාළ වෙන ආණ්ඩුකම අවස්ථා පදනම සකස් වෙන්නේ 2019 හදපු ආණ්ඩු කුමස්ථාවට ඇතුල් කරපු තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම කියන මූලික අයිතිවාසිකමත් එක්කයි. ඉතින් දැන් ගොඩක් දෙනෙකුට ඒක අමතක වෙලා තොරතුරු අයිතිය කියන තොරතුරු පනතේ තිබෙන කාර්යයන් ගොඩක් මතුවලා තියෙනවා. ඉතින් ඒක එක්තරා කනගාටුවට කාරණයක්. මම දකින්නේ මේ මූලික අයිතිවාසිකම අමතක කරන්න හොඳ නැහැ. මේ මූලික අයිතිවාසිකම මත තමයි අර තොරතුරු පනත සක්‍රිය වෙන්නේ. අතර මේ ආණ්ඩු කුමස්ථාවේ මේ සඳහන් වෙන 14 අයන්නේ ව්‍යවස්ථාවේ කියනවා මේ අයිතිවාසිකම පවතින්නේ යම් කිසි නීතියකින් සකස් කරගන්නා ආකාරයටයි කියලා. සානික නීතියේ නියම කර ඇති ආකාරයකට තමයි මේ තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිවාසිකම තියෙන්නේ. එතකොට තොරතුරු පනත සම්පූර්ණයෙන් පදනම් වෙන්නේ මේ 14 අයන්නේ ව්‍යවස්ථාව මත. ඒක තොරතුරු පනතේ ප්‍රියම්බල් එකේ සඳහන් වෙනවා, පූර්විකාවේ සඳහන් වෙනවා. තොරතුරු පනත ගෙනීමේ අරමුණු තුනක් ගැන ඒකේ සඳහන් වෙනවා. පළවෙනි අරමුණ තමයි ආණ්ඩු කුමස්ථාවෙන් ලබා දීලා තියෙන තොරතුරු අයිතිවාසිකම ප්‍රවේශ වීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම. මොකද පනත නැතුව මේ ආණ්ඩු කුමස්ථාවේ සඳහන් වෙන අයිතිවාසිකම් බලාත්මක කරන්න බෑ පනතක් නැතුව. ඒක බොහොම පැහැදිලි වුණා 2015 අවුරුද්දේ අගභාගයේදී මහාචාර්ය නලින් සිල්වා මහත්මයා මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවා මේ 14 අයන්න යටතේ. ඔහු පැවරුවේ මේ මහා බැංකුවට විරුද්ධව මහා බැංකුව බැඳුම් කර සිදුවීම සම්බන්ධව යම් තොරතුරු ඉල්ලීමක් කරලා ඒ තොරතුරු ලබා නොදීම මත තමයි ඔහු නඩු පැවරුවේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ වෙලාවේ කිව්වා මේකට අදාළ නීතිය තාම හදලා නැහැ. ඉතින් නීතිය නියම කර ඇති ආකාරයට තමයි මේ අයිතිවාසිකම තියෙන්නේ. නමුත් නීතිය හදලා නැති නිසා මේ නඩුව ගෙනියන්න බෑ කියන එක. ඉතින් ඒ නිසා මේ තොරතුරු අයිතිවාසිකම් පනතත් ඇත්තටම කියවන්න ඕනේ මේ තොරතුරු ආණ්ඩු කුමස්ථාවේ සඳහන් තොරතුරු අයිතියත් එක්කයි. ඒ නිසා ඒක කවුරුත් හිතන්න හොඳ නැහැ තොරතුරු අයිතිය කියන්නේ පනතකින් තියෙන හුදෙක් අයිතිවාසිකමක් කියලා. ඒක ඊට එහා ගිය ආණ්ඩු කුමස්ථාවේ අයිතියක් එක්ක සම්බන්ධිත අයිතිවාසිකමක්. ඊළඟට අපි නඩු තීන්දු කිහිපයක් කතා කරමු මේ තොරතුරු අයිතිය සම්බන්ධයෙන්. එකක් තමයි විමල් ප්‍රනාන්දු ඉදිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කියන නඩුව. විමල් ප්‍රනාන්දු කියන්නේ ඒ කාලේ MDDR කියන ආයතනය, ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය කියන ආයතනයේ විධායක ලේකම්වරයා.
මේ ගුවන් විදුලි සංස්ථාවේ ඒ කාලේ වැඩසටහනක් තිබුණා. ඇමතිවරයෙක් සමග සජීවී සාකච්ඡාවක්. ඒක කැමති කෙනෙකුට දුරකථනයෙන් ඇමතිවරයාගෙන් ප්‍රශ්න අහන්නත් අවස්ථාව තිබුණා. ඒ නිසාම මේක ජනප්‍රියයි. මේ සිදුවීම සිද්ධ වෙන්නේ 1994. ඒතකොට ඒ කාලේ මේ අද වගේ ගුවන් විදුලි නාලිකා විශාල ප්‍රමාණයකුත් නැහැ. සජීවී වැඩසටහනුත් නැහැ. ඒ නිසා මේ වැඩසටහන ඉතාම ජනප්‍රියයි. ඉතින් මේ වැඩසටහනට ආපු එක අවස්ථාවක ආවා ඒක ඇමතිවරේ කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා. ඉතින් ඔහු ඇවිල්ලා මේ වැඩසටහන පවත්වාගෙන යන අතර රත්මලාන ප්‍රදේශයෙන් පුරවැසියෙක් කතා කරා. කතා කරලා කිව්වා මේ කුණ්ඩන් මාල්ස් කියලා ෆැක්ටරියක් අපේ පැත්තේ තියෙනවා. ඒ නිසා ඒ ෆැක්ටරිය මේ දවස්වල වහලා ඒකේ කම්කරුව අසාධාරණ විදියට එළියට දාලා ඒ නිසා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධව ඔබතුමා මොකද කියන්නේ කියලා. ඉතින් අර අමාත්‍යවරයා කිව්වා මේක ලේබර් ඉෂු එකක්, කර්මාන්තයට අදාළ නැහැ. ඒ නිසා කම්කරුව අමාත්‍යවරයාගෙන් මේ ප්‍රශ්නය අහන්න කියලා. ඉතින් ඒ වෙලාවේ මේ පුරවැසියා කිව්වා එහෙම කියන්න එපා, ඔබතුමා අපේ ප්‍රදේශයේ මන්ත්‍රීතුමා, ආසන සංවිධායකතුමා, ඒ වගේම මේ කුණ්ඩන් මාල්ස් කියන්නේ කර්මාන්ත ශාලාවක්. ඒ නිසා ඔබතුමා මේකට මඟ අරින්න නැතුව පිළිතුරක් ලබා දෙන්න ඕන කියලා. නමුත් ඒ වෙලාවේ ඒ ඔහුගේ පිළිතුර ඇමතිතුමාගේ පිළිතුර වෙනකොට මේ ආපු ඇමතිතුමා තමයි සීවි ගුණරත්න කියන අමාත්‍යවරයා. ඔහු අද ජීවතුන් අතර නැහැ. ඔහු එල්ටිටි බෝම්බේකට අහු වුණා. ඔහුලා මිය ගියා. ඉතින් ඒ ඊට පෙර තමයි මේ සිදුවීම. එතකොට ඒ අමාත්‍යවරයා සීවි ගුණරත්න අමාත්‍යවරයා මේකෙදී උත්තරයක් දෙනවා වෙනුවට ගීතයක් වාදනය වුණා වැඩසටහනේ. ඊට පස්සේ තව ගීතයක් වාදනය වුණා, තව ගීතයක් වාදනය වුණා, තවත් ගීතයක් වාදනය වුණා. ඊට පස්සේ වැඩසටහන ඉවර වුණා. ඊළඟ සතියේ මේ වැඩසටහන අවලංගු කරලා තිබුණා. ඒ කියන්නේ එම වැඩසටහන ඊගා සතියේ නෑ, ඒ වෙනුවට වෙන වැඩසටහනක් තිබුණා. ඒ වගේ මේ වැඩසටහන නිෂ්පාදනය කරපු තිලක් ජයරත්න මහත්මයා, ඔහු ලංකාවේ බිහි වෙච්ච ඉතා ප්‍රවීණ ගුවන් විදුලි වැඩසටහන ශිල්පියෙක්, ඔහුව වෙනත් අංශයකට මාරු කරලා තිබුණා. ඉතින් මේ කාරණේ සම්බන්ධ තමයි විමල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට විරුද්ධව නඩුවක් දැම්මේ. ඔහු ඒ නඩුවෙන් කියා සිටියා මේ රජයේ තොරතුරු නිල වශයෙන් ඇමතිවරයෙක්ගෙන් අහගන්න තියෙන අවස්ථාව තමයි මේ ගුවන් විදුලි සංස්ථාව විසින් අහෝසි කරලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ මූලිකව නීතිපතිවරයාගෙන් නැගිටින තර්කය තමයි අපේ රටේ ආණ්ඩු කුමස්ථාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිය නැහැ. එතකොට ඒ වෙලාවේ තිබුණේ නැහැ මේක. නමුත් මේ නඩුවට පෙනී සිටපු RKW ගුණසේකර මහත්මා නීතිඥතුමා, ඔහු ඒකදී තර්ක කරා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ හෘද සාක්ෂියේ නිදහස, සිතීමේ සහ හෘද සාක්ෂියේ නිදහස. මම ඔබට අර කලින් කිව්ව මේ අදහස් ප්‍රකාශ තොරතුරු දැනගැනීමේ මේ ජනවාද නිදහසේ වෙන පදනමක් වෙන අයිතිවාසිකම කියන එක. ඒතර ඒ ඒවා එක්ක මේ සම්බන්ධයි මේ තොරතුරු දැන ගැනීම අයිතිය. තොරතුරක් එන්නේ නැත්තම් අදහසක් හටගන්නේ නැහැ. අදහසක් හටගන්නේ නැත්තම් අදහසක් ප්‍රකාශ කරන්න බෑ. එහෙමනම් අදහස් ප්‍රකාශ කරන්නට, අදහස් හටගන්නට ඕනේ. අදහස් හටගන්නට නම් තොරතුරු අවශ්‍යයි. ඒ නිසා තොරතුරු දැන ගැනීම අයිතිය කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රායෝගිකව භාවිතා කරන්නට අත්‍යවශ්‍ය කොන්දේසියක් කියන එක RKW ගුණසේකර මහත්මයා තර්ක කරා. ඉතින් මේ තර්කය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිගත්තා. ඒ අනුව මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා විසින් ලියපු නඩු තීන්දුවේදී කිව්වා ආණ්ඩු කුමස්ථාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය කියන එක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතේ පිළිගන්න පුළුවන් කියලා. ඒ අනුව මේ 2015 තොරතුරු දැනගැනීමේ අයිතිය අච්චු අකුරෙන් ආණ්ඩු කුමස්ථාවට එකතු වීමට පෙර සිටම 1994 ඉඳලම අපේ රටේ පුරවැසියන්ට රජයේ තොරතුරු දැනගන්න අයිතියක් තියෙනවා කියන කාරණය අධිකරණමය වශයෙන් පිළිගැනීමට ලක්වෙච්ච කාරණයක්. බුදු කුරුකුර සූර්ය සහ ජයසිරි ජයසේකර ඉදිරිව ශ්‍රී ලංකා රෝපණ සංස්ථාව කියන නඩුව මෑත කාලීනව තීන්දුවක් දුන්නේ. නමුත් 2008 අවුරුද්දේ තමයි මේ නඩුව පැවරුවේ. නඩු තීන්දුව ආවේ 2020 අවුරුද්දේ. බුදු කුරුකුර සූර්ය කියන්නේ එවකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරුවා. ජයසිරි ජයසේකර කියන්නේ ක්‍රියාකාරී මාධ්‍යවේදියෙක්. අදත් ඔහු ඉතාම ක්‍රියාකාරී මාධ්‍යවේදියෙක්. මේ උවිඳු කුරුකුළු සූරිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ඉරා අඳුරුපට කියන වැඩසටහනකට සම්බන්ධ වුණා.
සජීවී වැඩසටහන. මේ වැඩසටහනට විදු කුරුබුල සූර්යත් ඒ වගේම ඒ කාලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වෙච්ච ඔහුගේ නම මතක නැහැ. ඔහු දැන් දැනට මන්ත්‍රීවරේ. ඉතින් ඒ මම ඒක මතක් කරලා කියන්නම් සම්බන්ධ වුණා. ඒකෙදි සාකච්ඡාවට භාජනය වුණේ මේ ජනමාධ්‍ය නිදහස සහ ඒ වෙලාවේ ගෙනලා තිබුණු මේ ජනමාධ්‍ය රෙගුලාසි සම්බන්ධව රූපහණියට අදාළ රෙගුලාසි සම්බන්ධව. ඉතින් මේ සාකච්ඡාවේදී හිටපු ගමන්ම මේ වැඩසටහන විවේකයකට යනවා කියලා අනවුන්ස් කරලා විවේකයෙන් පස්සේ මේ වැඩසටහන ගියේ නෑ. අර අර ගුවන් විසස්ථා වගේම ගීත වාදනය වෙන්න පටන් ගත්තා. ඉතින් මේකට සම්බන්ධ වෙච්ච විදු කුරුකුළු සූර්ය තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මා. තමන්ගේ අදහස් හිටපු ගමන් නවත්තලා වාරණය කරපු ගැන ගුවන් රූපවාහිනී සංස්ථාවේ වගේම ජයසිරි ජයසේකර නඩුවක් පැවරුවා. ඒ වැඩසටහන අහගෙන හිටපු කෙනෙක් විදියට ඒ වැඩසටහන හිටපු ගමන් නවත්තපු කාරණේ මත අර විමල් ප්‍රනාන්දු මහත්මයාගේ නඩුවේ තර්කයම ඉදිරිපත් කරමින්. ඉතින් මේ නඩුව 2020 නඩු තීන්දුව ලැබුණා. ඒකෙදිත් කිව්වා මේ ගුවන් රූපවාහිනී සංස්ථාව විසින් මේ නඩුව මේ වැඩසටහන හදිසියේ නැවැත්වීම නිසා උයිඳු කුරුකුළු සූර්යගේ ජයසිරි ජයසේකරගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා කියලා අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය අහිමි කරලා තියෙනවා කියන කාරණේ. ඉතින් ඒ නිසා මේ නඩු දෙක අපේ තොරතුරු මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධ මාධ්‍ය නිදහස් සම්බන්ධව ඉතාම වැදගත් නඩු දෙකක් විදිහට සලකනවා. ඊළඟට අපි කතා කරොත් නියාමන නීති. අපිට නියාමන නීති ගණනාවක් තිබෙනවා. විශේෂයෙන් මේ පුවත්පත් වලට අදාළ නියාමන නීති තමයි වැඩිපුර තියෙන්නේ. මේ මම හිතන්නේ මේ ස්ලයිඩ් මේ පවර්පොයින්ට් එක ඕගොල්ලන්ට ලැබෙනවා. ඒ නිසා කවුරුත් සටහන් කරගන්න අවශ්‍ය නැහැ. නීති ගණනාවක් තිබෙනවා අපිට. පුවත්පත් මණ්ඩල පනත තමයි එකෙන් ප්‍රමුඛම වෙන්නේ. මොකද පුවත්පත් මණ්ඩල පනතෙන් තමයි ගොඩක් මේ මාධ්‍යවේදීන්ට ජනමාධ්‍යකරණයට අදාළවන්නා වූ නියාමනයන් හැදෙන්නේ. දැන් ප්‍රවෘත්තිපත්‍ර ආඥාපන්ත, මුද්‍රණකරුවන් සහ ප්‍රකාශකයන් පිළිබඳ ආඥාපන්ත, මුද්‍රණාල ආඥාපන්ත වගේ ඒවා ඍජුවම ඒ පුවත්පත් සහ මුද්‍රණකරුවන්ට අදාළ දේවල්. හැබැයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත ඍජුවම මාධ්‍යවේදීන්ට අදාළ වෙනවා. අනිත් ඒවා මාධ්‍යවේදීන් විදිහට අර කතුවරුන්ට සහ අයිතිකරුවන්ට සහ මුද්‍රණකරුවන්ට විතරයි අදාළ වෙන්නේ. නමුත් මාධ්‍යකරණයේ යෙදෙන අනිකුත් මාධ්‍යවේදීන්ට ඒ වාගේ බලපෑම අවමයි. නමුත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත ඉතාමත් වැදගත් පුවත්පත් මාධ්‍යවේදීන්ට. මොකද ඒක යටතේ නිකුත් කරලා තිබෙන පුවත්පත් මණ්ඩල රීති වලට අනුකූලව කටයුතු කිරීමේ වගකීමක් ඒ පුවත්පතට පුවත්පතේ කතුවරයාට, පුවත්පතේ හිමිකරුට, පුවත්පතට ඒ ලිපිය ලියන්නාට කියන තුන් දෙනාටම වගකීම් පවරලා තිබෙනවා. ඒ වගේම ඒකේ තිබෙනවා පුවත්පත් මණ්ඩල පනතේ තිබෙනවා අනිසි පල කිරීම කියලා. ඒ කියන්නේ පල නොකළ යුතු දේවල් කියලා. ඒතකොට ඒ පල නොකළ යුතු දේවල් පල කරොත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරලා හිරේ දාන්න පුළුවන්. මං මගේ පරීක්ෂණ කාර්යයක් සඳහා පසුගිය දවස්වල මම එහි දැනට පුවත්පත් මණ්ඩලයේ වර්තමාන කොමසාරිස්වරයා තඹවිට මහත්මයාගෙන් ඇහුවා එහෙම නඩු කීයක් විතර පවරලා තියෙනවද කියලා. ඔහු කිව්වා ඔහුත් ඒ ගැන හොයලා බලලා තියෙනවා කියලා. මේ 1973 ඉඳලා මේ වෙනකම්ම කිසිම නඩුවක් පවරලා නැහැ කියලා. ඉතින් නමුත් එහෙම නීතියක් අපේ රටේ තිබෙනවා. නමුත් මේ පුවත්පත් මණ්ඩල පනතට විශාල විරෝධයක් මාධ්‍යවේදිකිනුත් තිබෙනවා. විශේෂයෙන්ම මේක තිබෙන නීතිවල තිබෙන ප්‍රායෝගික නොවන තත්ත්වය ගැනත් වගේම මේ පුවත්පත් මණ්ඩලය පනත යටතේ මණ්ඩලයක් පත් කරනවා. මේ මණ්ඩලයේ ස්වාධීනතාවය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් වෘත්තිකයන් මේකට ඇතුළත් වෙන්නේ නැති එක. ඒ වගේම මේක තනිකරම ජනාධිපතිවරයා යටතේ තිබෙන ආයතනයක් විදියට කටයුතු කරන එක, පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව තියෙන එක. ඉතින් මේ වගේ කාරණා නිසා මේකේ ස්වාධීනතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. 1973 දී මේ පනත එනකොට ජනාධිපති කියන නම සඳහන් කිරීම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද 1973 හිටපු ජනාධිපතිවරයා කියන්නේ විධායක ජනාධිපතිවරයෙක් නෙවෙයි.
එතකොට නාමික විධායකයක්. එතකොට ඔහු දේශපාලන චරිතයක් නෙවෙයි. නමුත් 1978න් පස්සේ ඒ ජනාධිපතිවරයා දේශපාලන පක්ෂක නායකයෙක් බවට පත් වෙනවා. ඔහු ඡන්දය ඉල්ලනවා. ඔහු ඒ වගේ තත්ත්වයක් උඩ ඒ ජනාධිපතිවරයා මේ ජනාධිපතිවරයා අතර වෙනසක් තිබෙනවා. ඉතින් ඒකත් මේ පුවත්පත් මණ්ඩල පනත ඉදිරියේදී සංශෝධනය වීමට නියමිතයි. ඒ සම්බන්ධව පොඩ්ඩක් සාකච්ඡාවක් යනවා. මමත් ඒ සමහර සාකච්ඡාවන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ගැන මම යම් ලිපි තියලා සහ මේ යම් යම් මාධ්‍ය ආයතන සමග සාකච්ඡාවට සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් මේක ටිකක් මාධ්‍යවේදීන් අකමැති පනතක් විදිහට තමයි සලකන්නේ. ඊළඟට අපි ගත්තොත් මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් සහ වෙබ් මාධ්‍යයන් වලට අදාළ වෙනවා මේ ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත. ඒ විදුලි සංදේශ පනත යටතේ තමයි ෆ්‍රීකවන්සි එක වෙන් කරන්නේ. විද්‍යුත් සංකේත මේ තරංග වෙන් කරන්නේ එක එක මාධ්‍යයන් සඳහා. එතකොට ඒ සඳහා මුදලක් වාර්ෂික මුදලක් අය කරනවා, කොන්දේසි තියෙනවා. ඒ වයිට් කරේ නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් ඒක වහලා දාන්න. ඒ වගේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත යටතේ තමයි රූපවාහිනී සංස්ථාව පිහිටවන්නේ සහ පෞද්ගලික රූපවාහිනී ආයතන සඳහා අවසර පත්‍රය ලබා දෙන්නේ. එතකොට මුලින්ම රූපහණී නාලිකාවක් හදන්න ඕන කෙනෙක් ඉස්සලාම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අමතිවරයාගෙන් ඒ සඳහා අවසර පත්‍රයක් ලබා ගන්න ඕනේ. ඒ අවසර පත්‍රය ලබා ගත්තට පස්සේ විදුලි සංදේශ කොමිසමට ගිහිල්ලා ඒගොල්ලොන්ගෙන් ෆ්‍රීකවන්සි එක වෙන් කර ගන්න ඕනේ. රූප ගුවන්නේ සංස්ථා සම්බන්ධෙනුත් එහෙමයි. එතකොට මේ අවසර පත්‍රය ලබා දෙනකොට මේ ලයිසන් එක ලබා දෙනකොට ඒ ලයිසන් එකේ කොන්දේසි තියෙනවා. ඉතින් ඒ කොන්දේසි වලට අනුකූලව කටයුතු කරේ නැත්නම් අමාත්‍යවරයාට පුළුවන් ඒ බලපත්‍රය අහෝසි කරන්න. ලංකාවේ එහෙම බලපත්‍ර අහෝසි කරලා තියෙනවා කීපයක්. සමහර ඒවා අහෝසි කරලා නැවත ලබා දීලා තියෙනවා, සමහර ඒවා ලබා දීලම නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඒ කොන්දේසි කඩ කරොත් ඒක අහෝසි කරන්නට පුළුවන්. නමුත් ලංකාවේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමනය ඉතාම දුර්වල මට්ටමක තිබෙන්නේ. මම මේ ගැනත් පර්යේෂණ පත්‍රිකාවක් සිදු කරලා තියෙනවා, ඉන්ටර්නැෂනල් මීඩියා සපෝර්ට් ආයතනය සඳහා. ඒකෙදි මම ලංකාවේ මේ රූපවාහිනී සහ ගුවන්විදුලි සඳහා ලබා දීලා තියෙන සියලුම බලපත්‍ර ලබාගෙන ඒවා අධ්‍යයනයක් කරා. එතකොට අපිට තේරිච්ච දේ තමයි ඒ බලපත්‍ර විවිධයි. ඒක මිතියක් නැහැ. සමහර ඒවා తాවකාලික බලපත්‍ර, සමහර ඒ වගේ తాවකාලික ස්ථිරද කියලා නැහැ. සමහර ඒ වගේ අවසාන ඩේට් එකක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ තාම මේ විකාශන පවත්වාගෙන යනවා. ඒ වගේම බොහෝ ආයතනවල තියෙන බලපත්‍රවල තියෙනවා විදේශීය ප්‍රවෘත්ති දෙන්න පුළුවන්. දේශීය ප්‍රවෘත්ති සඳහා නම් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබා ගන්න ඕන කියලා. ඇතැම් මේ වගේ තියෙනවා දේශීය ප්‍රවෘත්ති විකාශනය කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගේ අවසරය ලබා ගන්න ඕන කියලා. ඉතින් මම ඒ ආයතනවලිනුත් තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කරලා තොරතුරු ඉල්ලුවා. මේ යම් ආකාරයකට මෙහෙම ප්‍රවෘත්ති නිවේදනයේ සඳහා ලබා දුන්න බලපත්‍ර තිබෙනවද කියලා. ඒ ආයතන දෙකෙන්ම මේ වෙනකන් කිසිම දේශීය ප්‍රවෘත්ති විකාශනයන් සඳහා බලපත්‍ර ලබා දීමක් කරලත් නැහැ. නමුත් ප්‍රවෘත්ති විකාශනය වෙනවා කවුරුත් නරු දාන්නෙත් නැහැ. ඒ වගේම මේ කොන්දේසි කඩ කරා කියලා ප්‍රශ්න ඇති කරන්නෙත් නැහැ. ඒතකොට ඇතැම් රූපවාහිනී නාලිකාවන්ට, ඇතැම් ගුවන්විදුලි නාලිකාවන්ට ලබා දීලා තියෙන බලපත්‍රයේ තියෙනවා එන්ටර්ටේන්මන්ට්ස් විතරයි පුළුවන් කියලා. ඒ කියන්නේ විනෝදාස්වාද වැඩසටහන් විතරයි ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ අපි දකිනවා ගුවන්විදුලි, ඒ වගේ රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාවල අපි දකිනවා ප්‍රවෘත්ති යනවා. අපි දකිනවා දේශපාලන සංවාද යනවා. එතකොට ඒ වාර කොන්දේසි කඩකිරීමක්. නමුත් ඒක මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් කොන්දේසි කඩකිරීම සම්බන්ධව අපි සමහර ටෙස්ට් පැමිණිලි, ඒ කියන්නේ මේ වෙනවට නෙමෙයි අත්හදා බැලීම සඳහා පරීක්ෂණ කාර්යයන් සඳහා පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒවා සාර්ථක වෙලක් නැහැ. ඉතින් ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි ලංකාවේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමනය කියන එක තියෙන ඉතාම දුර්වල අඩියක කියන එක. ඊළඟට අපි ගත්තොත් අපරාධ නීති ශාස්ත්‍රය. අපරාධ නීති ශාස්ත්‍රයට අදාළ වෙන, ජනමාධ්‍යට අදාළ වෙන, ඍජුවම අදාළ වෙන පනත් ගණනාවක් තිබෙනවා. පළවෙනි එක තමයි දණ නිසංග්‍රහය.
ගොඩක් වෙලාවට ජනමාධ්‍යවේදීන්ව මේ 126 වගන්ති යටතේ අත්අඩංගුවට ගැනීම පසුගිය කාලේ සිද්ධ වුණා. මේ රජය පෙරලන්න කටයුතු කරා කියන කාරණේ උඩ. නමුත් ගොඩක් වෙලාවට අපි දකින දේ තමයි මේ 126 වගන්තිය නිවැරදිව කියවා ගන්න බැරි වීම මත තමයි අත්අඩංගුවට ගැනීම කරන්නේ. එක්තරා විදියක මේක පැටර්න් එකක් වගේ යන නිසා මම පොඩ්ඩක් හොයලා බැලුවා මේ අත්අඩංගුවට ගැනීම කරන සම්බන්ධයෙන් මොකද්ද මේකට හේතුව කියලා. ඇත්තටම මේ ධනනි සංග්‍රහයේ මේ මේ වගන්ති තමයි පැරණි වගන්තිය. ඒකේ මේ සිංහල පිටපතේ දැන් සිංහල පිටපතනේ අපේ සාමාන්‍ය පොලිස් නිලධාරී කියවන්නේ සිංහල පිටපතේ දැන් මේ පනතේ වගන්තිය සඳහන් කරලා වගන්තිය පැහැදිලි කිරීමක් කරනවා. ඒ පැහැදිලි කිරීම කරන් තියෙන්නේ අනිත් පිටුවේ. ඒක දැන් ඒක මේ මේ දකුණු පැත්තේ තියෙන පිටුවක්. එතකොට ඒකේ ඒකෙන් ඒ වගන්තිය ගැන විස්තර ඉවරයි. පැහැදිලි කිරීම තියෙන අනිත් පැත්ත පිටුව පෙරලන්න ඕනේ. ඉතින් බැලු බැල්මටම පේන්නේ මේ මෙතනින් වගන්තිය ඉවරයි කියලා. හැබැයි අර අනිත් පැත්තේ කෑල්ල කියවන්නේ නැතුව තමයි මේ අත්අඩංගුවට ගැනීම කරෙන්නේ කියන එක. ඉතින් ඒ සම්බන්ධව මම සමහර පොලිසියේ දැනුවත් කිරීම වල සහභාගී වෙන කෙනෙක්. ඉතින් මම ඒ ගැනත් ඒ අයට කියලා තියෙනවා මේ පිටුව පෙරලත් බලන්න. එතකොට ඕගොල්ලෝ ගන්න තීරණය නිවැරදි වෙයි කියන එක. ඉතින් මේ සම්බන්ධව මූලික අයිතිවාසිකම් නඩුවකදී ඉතාම පැහැදිලි අධිකරණය බොහොම පැහැදිලි තීරණයක් දීලා තියෙනවා. මේ 126 වගන්තිය කියන්නේ මේ දේශපාලන වශයෙන් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කිරීම, ආණ්ඩුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම මේ 126 වගන්තියට අත්අඩංගුවට ගත හැකි කාරණයක් නොවන බව. ඒ වගේම අසභ්‍ය ප්‍රකාශන පනත ඉතාමත් වැදගත් වෙනවා මේ මාධ්‍ය කතරණේදී. එතකොට මේ සභ්‍යව කාරණයක් බෙදාහැරීම විකිණීම තාරාං වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි ආකාරයට වැටෙන ප්‍රකාශනයක් අපේ මාධ්‍ය හරහා සිදු කරොත් ඒක ඉලෙක්ට්‍රොනික වෙන්න පුළුවන්, ඕනෑම මාධ්‍යයක වෙන්න පුළුවන්. එය මේ පනතේ යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා. ඒ වගේම මේ ළමා හා යෞවන හානිකර ප්‍රකාශන පනත මේ පනතේ තිබෙන ප්‍රතිපාදනන් එතරම් හොඳින් භාවිතා කරන බවක්, ඒකට ගරු කරන බවක් අපේ සමහර චිත්‍රපටි සහ මේ ත්‍රාස ජනක ජවනිකා සහිත ටෙලි නාට්‍ය බලනකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒකේ කියවෙනවා මේ මෙතන මේ ළමයින්ට සහ යෞවනයන්ට හානිකර ප්‍රකාශන මොනවාද කියලා අර්ථ නිරූපණයක් ඇතුළත් කරලා තියෙනවා. ඒ අර්ථ නිරූපණයේදී අර බය ඇති වෙන, ඒ වගේම තැති ගැනීම ලක් වෙන දේවල් ප්‍රකාශ කරන්න ප්‍රදර්ශනය කරන්න බෑ කියලා තියෙනවා. නමුත් ඒ පිළිබඳව එතරම් සැලකිල්ලක් අපේ මාධ්‍ය ගන්නෙ නැහැ. ඇතැම් මාධ්‍ය නම් ඇත්තටම ඒ සම්බන්ධව අපි දකිනවා කටයුතු කරනවා මේ මේ ඒ සම්බන්ධව තියෙන ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරමින් නිවේදන දානවා. මෙන්න මෙහෙම දේවල් ඉදිරියේදී යනවා, එහෙමනම් අයින් වෙන්න, එහෙම නැත්නම් ළමයි අයින් කරන්න කියලා. ඒ වගේම සමහර වෙලාවට අපි දකිනවා ඔය කොටු හරි මොනවා හරි එහෙම දාලා ඒවා මේව කරන වෙලාවල් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට මේ පිළිබඳ සැලකිල්ල මදි කියන එකයි මගේ අදහස. ඊළඟට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත මේකත් සමාන පසුගිය කාලේ ගොඩක් මාධ්‍ය ක්‍රියාකරුවන්, මාධ්‍ය වේදීන් වගේ මාධ්‍ය ක්‍රියාකරුවන් අත්අඩංගුවට ගත්තා මේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ 3-1 වගන්ති යටතේ මේ යුද්ධය පැතිරවීමට වාර්ගික ගැටුම් ඇති කිරීමට බලපාන කරුණු කිව්වයි කියලා. ඇතැම් මාධ්‍යවේදීන් මේ වෙනකොටත් අත්අඩංගුවේ පසු වෙනවා මේ පනත යටතේ. මම සමීපව අධ්‍යයනය කරපු කාර්යයක් තියෙනවා සත්තික සත්කුමාර කියන මාධ්‍යවේදියෙක්, ඔහු ගන්ත කටුවරයෙක් මාධ්‍යවේදියෙක්, ඒ වගේම ඔහු කෙටි කතාකරුවෙක්. ඔහුගේ කෙටි කතා ඔහු මුද්‍රිත මාධ්‍ය වගේම සමාජ මාධ්‍ය හරහා කරන කෙනෙක්. ඒ ඔහු සමාජ මාධ්‍ය හරහා කරපු එක කෙටි කතාවක් සම්බන්ධව ස්වාමීන් වහන්සේ කෙනෙක් පොල්ගහවෙල අධිකරණයට පැමිණිලක් කරලා තිබුණා මේ දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ වරදක් කරලා තියෙනවා කියලා. යනවා සත්තික අත්අඩංගුවට ගත්තා. මේ පනත යටතේ අත්අඩංගුවට ගත්තාම තියෙන භයානකම තමයි මහාධිකරණයකට සුවිශේෂී කාරණා මත හැර අපදීමේ බලයක් නැහැ. ඉතින් ඒ නිසා ඔහුට දීර්ඝ කාලයක් ඇප ලබා ගැනීමට නොහැකිව ඉන්න වුණා. පසු ඔහුට ඇප ලැබුණා. ඊට පස්සේ ටික දවසකට පස්සේ නීතිපතිවරයා මහේස්ත්‍රාත් අධිකරණයට අන්වලා තිබුණා පොලිසිය හරහා ඔහුට විරුද්ධව, සත්තික සත්කුමාරට විරුද්ධව නඩු පවරන්න කිසිම හේතුවක් නැහැ කියලා. මේක හරි භයානක තත්ත්වයක්. මම ඒක තව සිදුවීමක් බව දැක්ක එක කාන්තාවක්.
මේ මහියංගන පොලිසිය මහේගාවේ එක ඡායාරූපක් තියෙනවා මේ එයාගේ ඇඳුමේ ධර්ම චක්‍රය තිබුණයි කියලා ඇය වත්තනකට අරන් තිබුණා. ඇත්තට මේකේ තිබිලා තියෙන ධර්ම චක්‍රය නෙවෙයි අර නැවක සුක්කාන. ඉතින් මේ පොලිසියේ නිලධාරීන් යුනිෆෝම් ඇතුව තමයි ගිහින් අත්අඩංගුවට අරන් තිබුණේ. WPC කෙනෙකුත් ගිහින් තිබුණා අත්අඩංගුවට ගැනීමට. ඉතින් දැන් ධර්ම චක්‍රයයි නැවේ සුක්කානමයි අඳුරගන්න පොලිස් නිලධාරියෙකුට එච්චර අමාරු වෙන්න හේතුවක් නැහැ. මොකද සෑම පොලිස් කාර්යයේ පොලිස් නිලධාරියෙකුම නිල ඇඳුමේ ධර්ම චක්‍ර තුනක් තියෙනවා. දෙකක් මේ උරපතු දෙකේ ගහලා තියෙනවා. එකක් කැප් එකේ තියෙනවා. ඉතින් අත්අඩංගුවට ගන්න මොහොතේදී ඒ ඒ ඇඳුමේ තියෙන ලාංඡනය සහ තමන් ඉස්සරහා ඉන්න තමන්ගේ සහෝදර පොලිස් නිලධාරියා හා නිලධාරිනියගේ ධර්ම චක්‍ර දෙක සසඳුවා නම් මං හිතන්නේ අත්අඩංගුවට ගැනීම කෙරෙන්නේ නැහැ. ඒ වගේම මේ නිලධාරීන්ට විරුද්ධ මූලික අයිතිවාසිකම් නඩු පැවරීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ඒ වගේ කාරණා මෙතනදී තියෙනවා. මේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත පනත නරක නැහැ, පනත හොඳයි. නමුත් ඒ පනතේ තිබෙන ප්‍රතිපාදන පොලිසිය ක්‍රියාත්මක කිරීමේදී ඉතාමත්ම නරක විදියට ක්‍රියාත්මක වෙන්න ගත්තා. ඉතින් ඒ නිසාම 1999 අවුරුද්දේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මේ සම්බන්ධව පොලිසියට සහ නීතිපතිවරයාට මාර්ගෝපදේශ නිකුත් කරා. මෙන්න මේ විදිහටම මේක යටතේ කටයුතු කරන්න කියන කාරණේ සම්බන්ධව. ඊළඟට දැන් ඒ නිසාම මේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පනතට ඇතැම් මාධ්‍යවේදීන් වෛර කරනවා. මගෙත් එක්ක සමහර මාධ්‍යවේදීන් කියලා තියෙනවා මේ පනත අහෝසි කරන්න නැත්තේ ඇයි, මේක අහෝසි කරන්න කටයුතු කරමු කියලා. මගේ ප්‍රශ්නය මේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පනත ඉතා හොඳ පනතක්. ඒක නරක නැහැ. නමුත් ඒක එක්තරා විදිහක සමහර අයට පමණක් පාවිච්චි වෙන, තෝරා ගත්ත අයට පමණක් පාවිච්චි වෙන පනතක් බවට පත් වෙලා තියෙනවා. ඇතැම් විට මේ පනත යටතේ හිරේ ඉන්න ඕනේ අද එළියේ ඉන්නවා. ඉතින් එහෙම තත්ත්වයක්. එතකොට ඒකට පනත නෙමේ වගකිය යුත්තේ. ඒකට වගකිය යුත්තේ පනතට අනුව කටයුතු කරන්න. ඉතින් ඒ නිසා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත නරකයි කියලා මම කියන්නේ. ඒ පනත නරක විදියට පොලිසිය විසින් භාවිතා කරනවා කියන එකයි ප්‍රශ්නේ තියෙන තියෙන්නේ. ඒක අපි නිවැරදි කරවා ගන්නට වෙනවා. ඊළඟට පරිගණක අපරාධ පනත. පරිගණක අපරාධ පනතත් මාධ්‍යකරණ විශේෂයෙන් අපි මාධ්‍යවේදීන් විදිහට දැන් අද මුද්‍රිත මාධ්‍යයේ වැඩක් කරනකොටත් පරිගණකේ පාවිච්චි වෙනවා. ඒ නිසා පරිගණකේ පාවිච්චි නොවි මාධ්‍යකරණයේ යෙදෙන්න බෑ කියන එක තමයි අද සාමාන්‍ය අදහස. අපි තල්කොළවල පුස්කොළවල ලියන්නේ නැහැනේ. හැම වෙලේම පත්තරේ ලියන්නත් අපි ටයිප් සෙටින් තමයි කරන්නේ. එහෙම නැත්නම් වෙබ් මාධ්‍යවල කරද්දිත් ඒක තමයි කරන්නේ. ඒකට ඒ නිසා මාධ්‍යකරණයට අද පරිගණකයේ අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒ නිසා පරිගණක يعني මේ අපි පාවිච්චි කරන හැම ඩිවයිස් එකක්ම මේ පරිගණකෝ කම්පියුටර් විතරක් නෙමෙයි මේ පනත යටතේ අපි පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් එකත් මේ පනත යටතේ පරිගණකය කියන අර්ථ නිරූපණයට වැටෙනවා. ඒ නිසා ඒවා තුලින් යම් අපරාධ කරොත් ජාතික ආරක්ෂාවට අගතියක් වෙන ආකාරයට ඒ වගේ අපරාධ සිදු කරොත් මේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම කරන්න පුළුවන්. ඊළඟට ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනතේ එකම එක ප්‍රතිපාදනයක් තිබෙනවා. ඒ තමයි මේ ඒ පනත යටතේ අත්අඩංගුවට ගැනීම, sorry ඒ පනත යටතේ නඩු පැවරීමක් කරලා තියෙන වෙලාවක ඒව ගොඩක් වෙලාවට මේ පවුල් අතර සිදුවිය. සමහරට ස්වාම පුරුෂයාට විරුද්ධව බිරිඳ දාලා තියෙන නඩුවක් වෙන්න පුළුවන්. තාත්තට විරුද්ධව ළමයෙක් දාලා තියෙන නඩුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආච්චි තාත්තට විරුද්ධව දාලා තියෙන නඩුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ පවුලේ අය අතර තමයි මේ නඩු යන්නේ. ඒවැනි නඩුවක පාර්ශ්ව කරුවන් හෙළිදරව් වන ආකාරයේ මාධ්‍ය වාර්තා පළ කරන්න තහනම් කරති. මොකද ඒකේ පෞද්ගලිකත්වයේ ආරක්ෂා කිරීම සඳහා. ඒ නිසා ඒ පනතේ තිබෙන ප්‍රතිපාදනත් මේ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඊළඟට ඉතාම වැදගත් පනතක් අනාගතයේදී බලපෑමක් තියෙන, තාම මේ පනත සම්මත වුණාට බලපෑමක් නැහැ, පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත. මේ පනත පසුගිය දවස්වල නීතියක් බවට පත් වුණා. නමුත් ඒ පනතේ තිබෙනවා පනත ආරම්භ වෙලා මාස 18කින් පසුව තමයි ඇමතිවරයාට සම්බන්ධ නියෝග පනවන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා තාම මේ පනත ක්‍රියාත්මක නැහැ. ඉතින් මේ පනත ඉතාම මම දකිනවා මගේ පුද්ගලික දැක්ම නම් මේ පනතේ තිබෙන ප්‍රතිපාදන
ජනමාධ්‍යයට තරමක අහිත කරයි. ඒ නිසා මේ ජනමාධ්‍යවේදීන් මේ පනත ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සේ සෑහෙන දුරකට ප්‍රවේශමෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද මේකේ දඩය ලක්ෂ ගණන්. ඒ වගේම මේ මේ මේකේ අවසාවියක් නොවන ආයතනයක් තමයි දඩේ ගහන්නේ. මේ මේ යටතේ පීඩන මණ්ඩලය ඒගොල්ලෝ තමයි දඩ ගහන්නේ. ඒගොල්ලෝ ඒ දඩේ ගැහුවට පස්සේ ඒ දඩේට උරුදු ඇපීල් කරන්න පුළුවන්. ඇපීල් කරනකොට අර දඩ මුදල තැම්පත් කළා තමයි ඇපීල් කරන්න. ඉතින් ඒක හරිම ප්‍රශ්න සහගත තත්ත්වයක්. නමුත් මේ මේ නඩුවට මේ ලංකාවේ මාධ්‍ය ආයතන මාධ්‍ය සංවිධාන ඒතරම් ඒක තර්ජනයක් විදිහට දැක්කේ නැහැ. දැක්කේ එකම සංවිධානයයි මම දන්න. ඒ තමයි තරුණ ජනමාධ්‍ය වේදිකාවේ සංවිධානය. ඒගොල්ලෝ මේ සම්බන්ධව මූලික අයිතිවාසිකම් මේ මේ පනතට අභියෝගයට ලක් කරමින් නඩුවක් පැවරුවා. නමුත් ඒ නඩුව මේ පවරන්න ඕනේ කාලය පසු වුණා කියලා දින 7ක කාලයක් ඇතුළත පවරන්න ඕනේ. නමුත් ඔවුන් දින 7 ඇතුළත පැවරුවා. නමුත් ඒ දින 7 වෙනි දිනේ දවල් 12න් පස්සේ තමයි ඒක මේ පවරලා තිබුණේ කියන කාරණේ උඩ ශිෂ්ටාධිකරණයේදී මූලික විරෝධතාවයකින් ඒ නඩුව අහක ගියා. ඉතින් ඒ මේක අපිට තව වසර එකහමාරකින් විතර මේකේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙයි. මම ප්‍රාර්ථනා කරනවා ඊට කලින් මේ පනතේ තිබෙන ඇතැම් අහිතකර දේවල් සංශෝධනය වේවි කියලා. රයිට්. එතකොට ඒකත් අනාගතයේදී බලපාන්න පුළුවන් වෙන නීති ශේෂ්ත්‍රයක් විදියටයි මම දකින්නේ. ඊළඟට මහජන ආරක්ෂක නීති පිළිබඳ ශේෂ්ත්‍රය මේකේ පනත් ගණනාවක් තිබෙනවා. ප්‍රධානම වෙන්නේ මහජන ආරක්ෂක පනත. ඔය හදිසි නීති එහෙම පනවන්නේ මේ මහජන ආරක්ෂක පනත සාහඳු මස්ථාව යටතේ තිබෙන ප්‍රතිපාදන යටතේ. එතකොට ඒ වගේ වෙලාවක පනවන හදිසි නීති රෙගුලාසි වගේන් ගොඩක් වෙලාවට මාධ්‍ය නිදහසට බලපාන්නා වූ යම් යම් ප්‍රතිපාදන ගෙනෙනවා. එතකොට දැනට හදිසි අවස්ථාවක් අපේ රටේ නැහැ. හදිසි නීති රෙගුලාසි නැහැ. ඉතින් ඒක විටින් විට පනවපුවාම තමයි අපිට ඒ ගැන කතා කරන්නට වෙන්නේ. ඊළඟට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත. ඒක අපේ රටේ බලාත්මකයි. මේක යටතේත් මාධ්‍ය ක්‍රියාකරුවන් අත්අඩංගුවට ගැනීම කරන්න පුළුවන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මාධ්‍ය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ නියෝග මගින් ඇතැම් සංවිධාන තහනම් කරලා තියෙනවා. මේ වෙනකොට සංවිධාන 14ක් විතර තහනම් කරලා තියෙනවා. LTT සංවිධානය, TRO සංවිධානය තමයි මුලින්ම තහනම් කරේ 2011දී. ඊට පස්සේ 2019දී තවත් මුස්ලිම් සංවිධාන තුනක් තහනම් කරා. ඊට පස්සේ 2020 අවුරුද්දේ තව සංවිධාන 9ක් තහනම් කරා. එතකොට ඒ තහනම් කරපු සංවිධාන ප්‍රවර්ධනය වෙන ආකාරයට යම් යම් ලියවිලි කරපු මාධ්‍යවේදී සහ මාධ්‍ය ක්‍රියාකරුවන් ත්‍රස්තවාදී වැළැක්වීම පනතට තියත් අඩුවට අරගෙන තිබෙනවා. ඒ වගේම මේ පනත යටතේ දෙවනි වගන්ති යටතේ අත්අඩංගුවට ගැනීම කරන්න පුළුවන් යම් ආකාරයකට මේ ත්‍රස්තවාදී ක්‍රියාවක් විදියට සලකන ක්‍රියාවක් කරා කියන එක. ඒ වගේම මේ පනතේ තිබෙන ඉතාම භයානක තවත්වයක් තමයි ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් සිදු කිරීමට සැලසුම් කරලා තියෙන කෙනෙක් එම ත්‍රස්තවාදයට සම්බන්ධ කෙනෙක් පිළිබඳ තොරතුරක් දැනගෙන එය පොලිසියට නොදැන්වීමත් වරදක් විදිහට තමයි අපි දන්නවා. දැන් ජනමාධ්‍යවේදී යම් යම් ආකාරයට ගවේෂණාත්මක මාධ්‍යකරණයේ යෙදෙනකොට නැත්තම් මේ සංවේදී වාර්තාකරණයන් වල යෙදෙනකොට යම් යම් අයගෙන් තොරතුරු ලබා ගන්නවා. එතකොට ඒ තොරතුරු ලබා ගන්නකොට ත්‍රස්තවාදයේ සම්බන්ධ තොරතුරක් ලැබුණොත් ඒ මාධ්‍යවේදකරුවාගේ නීත්‍යානුකූල වගකීම වෙන්නේ ඒ පොලිසියට දැනුම් දීම. එතකොට ඒ වෘත්ති ආචාර ධර්මත් එක්ක යම් ආකාරයේ ගැටීමක් ඇති වෙනවා. සහ එවැනි විදිහට කටයුතු කරන්න ගියොත් මාධ්‍යවේදීන්ට ඉදිරියේදී කටයුතු කරන්නත් බැරි වෙනවා. ඉතින් මේ කාරණයක් ඉතාමත් වැදගත්. හැබැයි මම අධ්‍යයනයක් කරලා තියෙනවා මේ සම්බන්ධව. මට තාම හම්බෙලා නැහැ ඔය කියන මං කිව්ව වගන්ති යටතේ අත්අඩංගුවට ගැනීම කරපු මාධ්‍යවේදී. ත්‍රස්තවාදයේ වැළැක්වීම පනතටදී මාධ්‍යවේදීන් අත්අඩංගුවට අරන් දනුවන් දීලා තියෙනවා. නමුත් අර කියන කාරණේ ත්‍රස්තවාදී ක්‍රියාවක් දැනගෙන එය නොදැන්වීම කියන කාරණේ මත තාම කිසිවෙකුට නඩුපාවරලා නැහැ. ඊළඟට නිල රහස් පනත. මෙතර මේක මේ ඔෆිෂියල් සීක්‍රට් ඇක්ට් එක කියන එක. මේක යටතේ ඇතැම් තහනම් ප්‍රදේශ දක්වලා තිබෙනවා. ඒ වගේම ඒ තහනම් ප්‍රදේශ සම්බන්ධ ඡායාරූප පළකිරීම හෝ ඒ සම්බන්ධ විස්තර ලිවීම තහනම් කරලා තිබෙනවා. ඒ වගේම හමුදාමය මෙහෙයුම් සම්බන්ධ රහසිගත මෙහෙයුම් සම්බන්ධව විස්තර මාධ්‍ය හරහා ප්‍රකාශ කිරීම තහනම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒ වගේම අත්‍යවශ්‍ය මහජන සේවා පනතත් අපි
මහජන ආරක්ෂක නීතියක් විදිහට සලකනවා මේ දැන් මේ පහුගිය සතියේ අත්‍යවශ්‍ය සේවා මහජන පනත මහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ රෙගුලාසි නිකුත් කරලා තිබුණා. එතකොට ඒ එහෙම නම් කරන යම් කිසි මහජන සේවාවකට බාධාවක් වන විදිහේ හානියක් වන විදිහේ මාධ්‍ය වාර්තා පළ කරන්න බෑ කියන එක තමයි මේ පනතෙන් කියවෙන්නේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳවත් අපි සැලකිලිමත් විය යුතු වෙනවා. මේ සම්බන්ධව මූලික අධිවාසිකරණ නඩු දෙකක් සහ අපරාධ නඩුවක් මම ඉදිරිපත් කරන්නම්. එකක් තමයි මේ ලීඩ පබ්ලිකේෂන්ස් ඇදිරිව නීතිපති කියන එක. මේ ලීඩ පබ්ලිකේෂන් ආයතනය එකවරක් මේ මේ ඒ කාලේ තිබුණා මේ හදිසි නීති රෙගුලාසියක් යටතේ මාධ්‍ය අධ්‍යක්ෂ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාව නිසි බලධාරියා විදිහට පත් කරලා තිබුණා. ඒතොර නිසි බලධාරියාගේට එවන්නේ නැතුව ආරක්ෂක සංවේදී ප්‍රවෘත්ති මාධ්‍යවල පළ කරන්න තහනම්. ලීඩ පබ්ලිකේෂන් ආයතනය මේ එහෙම ප්‍රවෘත්ති පළ කරා කියලා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධාරියා විදිහට මේ ගැන වෝන් කරලා තිබුණා. නමුත් මේ වෝනින් සලකන්නේ නැතුව කටයුතු කරා කියලා නිසි බලධාරියා විසින් පොලිස්පතිවරයාට නියෝගයක් දුන්නා. ඒ ලීඩ පබ්ලිකේෂන් මුද්‍රණාලය සහ ලීඩ පබ්ලිකේෂන් ආයතනය සීල් කරන්න කියලා. ඒ අනුව පොලිස්පතිවරයා සීල් කරා. ඒකට විරුද්ධව තමයි ලීඩ පබ්ලිකේෂන් ආයතනය නඩු දැමුවේ. එනම් විදි ලීඩ පබ්ලිකේෂන් ආයතනය ජයග්‍රහණය කරා. පොලිස්පතිවරයාගේ සහ අධ්‍යක්ෂකවරයාගේ ක්‍රියාකාරීත්වය වැරදි අර අර අපි අර කලින් කතා කරපු 3 steps test එකේදී ඒ පමණ ඉක්මවා කටයුතු කිරීමක් විදිහට ශ්‍රේෂ්ඨ අධිකරණය දැක්කා. ඒ අනුව නැවත පබ්ලිකේෂන් ආයතනය විවෘත කරන්නත් ඒ වගේම වෙච්ච මූලික අයිතිවාසිකම් කඩවීමට වන්දි ගෙවන්නත් ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝග කරා. සුනිල් අබේසේකර එදිරි ආරේ රූපසිංහ නඩුවේදී තීරණය ඊට වඩා වෙනස් තීරණයක් වුණේ නිසි බලධාරියා විදියට ආරේ රූපසිංහව පත් කිරීම සම්බන්ධව තමයි සුනිල් අබේසේකර ඇතුළු කණ්ඩායමක් මූලික අයිතිවාසිකම් නඩුවක් දුමු කරේ. එතනදි ඇත්තටම චැලෙන්ජ් කරේ ඒ මාධ්‍ය වාරණය සම්බන්ධ තිබුණු රෙගුලාසිය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ වෙලාවේ කිව්වා යුද්ධයක් පවතින වෙලාවක්. මේක මේ සිදුවීම සිද්ධ වුණේ 2000 අප්‍රේල් මාසේදී මේ අලිමංකඩ කඳවුර බිඳ වැටීමත් එක්කලා හමුදා මෙහෙයුම් ඉතාම සංවේදී වුණා. ඉතින් ඒ වෙලාවේ මේ කාර්යයට අධිකරණය මැදිහත් නොවිය යුතුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. නීතිපති ඇදිරුව තිස්සනායකම් නඩුවේදී තිස්සනායකම් කියන්නේ මාධ්‍යවේදියෙක්. ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් සංගරා අක්කරය ඊස්ට් වෙස්ටර්න් කියලා මේ සංගරාවේ කලාප දෙකක පළවෙච්ච කාරණා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ සහ එවකට පැවතිච්ච හදිසි නීති රෙගුලාසි වලට පටහැනි කියන කාරණය උඩ ඔහුට විරුද්ධව මහා අධිකරණය විසින් වසර 20ක සිර දඬුවමක් නියම කරා. චෝදනා හතරක් යටතේ. ඉතින් පසුව ඔහුට ජනාධිපති සමාව ලැබුණා. ඔහු අභියාචනයක් කරලා තිබුණා ඒ වෙනකොට. නමුත් අභියාචන විභාගයට පෙර ඔහුට ජනාධිපති සමාවක් ලැබුණා. අපි ඉක්මනට ඊළඟ කොටස් වලට යමු. ඊළඟට අපිට අපහාස නීති යටතේ නීතිමය කාරණා තුනක් තිබෙනවා කතා කරන්න. එකක් තමයි පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත. මේ පනත යටතේ ඇතැම් පළ කිරීම් තහනම් කරලා තියෙනවා. විශේෂයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණ ප්‍රකාශ කරන්න කලින් දැනුම් දීම පත්‍රවල යවන එක තහනම් කරලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු කියන්නේ සේවය එහෙනම් මදි සර් පොඩ්ඩක් මට විතරක් දන්නේ නැහැ. හරි මං ටිකක් හයියෙන් දැන් කොහොමද? අනිත් අයට ඇහෙනවද? කොහොමද අනිත් අයට? ඔව් ඇහෙනවා. අපට පැහැදිලි වෙනවා. හරි හරි. ආ ඔඩියෝ සෙටින් වලත් ඉන්පුට් ලෙවල් එක මං ටිකක් වැඩි කරන්න එහෙනම්. දැන් කොහොමද? දැන් හරි සර්. හරි හරි. එතකොට ඒ වගේම දැන් කමිටු වාර්තා පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීමට පෙර මේ
විශාල කිරීම තහනම් කරලා තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවට අපහාසයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ හැසිරීම අපහාසයක් විදිහට දකින ඒවා පළ කිරීම තහනම් කරලා තියෙනවා. එතකොට නමුත් මේ පනත යටතේ ඇතැම් මේ ප්‍රතිපාදන දැන් ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පසුගිය කාලේ අපි දැක්කා කෝප් කමිටුව ලයිව් මේ ප්‍රොසීඩින්ග්ස් ලයිව් ටෙලිකාස්ට් කරා. එතකොට මේ කමිටු වාර්තා පළ වෙන්නට කලින් කමිටු වල අයම ඒ වාර්තා සම්බන්ධ කටයුතු කතා කරනවා. ඉතින් ඒ දැන් මේ මේ අමතක කරන්න එපා මේ පනත එන්නේ 1953. එතකොට ඒ කාලේ තිබුණු රාජ්‍ය පාලනය පිළිබඳ රාජ්‍යකරණය පිළිබඳව ගවර්නන්ස් පිළිබඳ තිබුණු අදහසට සම්පූර්ණයෙන් වෙනස් අදහසක තමයි අද ලෝකයා ඉන්නේ. ඒ කාලේ කිව්වේ ක්ලෝස් ගවර්නන්ස්. දැන් හැබැයි ඕපන් ගවර්නන්ස්. ඉතින් ඒ නිසා මේ මේ පනතේ බොහෝ ජනමාධ්‍යට අදාළ වගන්ති අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ සහ ඒවා එහෙම කඩ කරන්නට මන්ත්‍රීවරුන්ගෙත් ඇමතිවරුන්ගෙත් විශාල අනුමැතියකුත් තිබෙනවා. මොකද ඒවා අද ලොකුවට කතා කරන එකේ තේරුම නැහැ. කමිටු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට පෙර පල කිරීම අද සිද්ධ වෙන දෙයක් සහ ඒ කමිටුවල සභාපතිවරුම තමයි මාධ්‍ය සාකච්ඡා තියලා කියන්නේ. ඒ වගේම කමිටුවල සභාපතිවරුම තමයි මාධ්‍යට ආරාධනා කරා. මම කියන්නේ ඒක හොඳ දෙයක්. එතකොට එතන ප්‍රශ්න තියෙන්නේ මේ මේ පනතේ යාවත් කාලීන බව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අධිකරණයට අපහාස කිරීම පිළිබඳව බොහෝ දෙනෙක් දැන් කතා කරනවා. මාධ්‍යවේදීන් ගණනාවක් මේ සම්බන්ධ නඩු පැවරීම් වෙලා තිබෙනවා. එතකොට මේ මේකෙදි අපිට මේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ අධිකරණයට අපහාස කිරීම කියන එක මොකද්ද කියලා අර්ථ නිරූපණයක් නැති ප්‍රශ්නයක්. දැන් මිනිමරුම ස්ත්‍රී දූෂණය ඒ වගේ දේවල් බරපතල තුවාල සිදු කිරීම මේවා අර්ථ නිරූපණය කරලා තිබුණා. නමුත් අධිකරණයට අපහාස කිරීම කියන අර්ථ නිරූපණයක් කරලා නැහැ. ඉතින් ඒ නිසා ඒ නීතිමය ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව ඇත්තටම සුමන බණ්ඩා ඉදිරිව ශ්‍රී ලංකා ජනරජය කියන ජිනීවාවල මානව ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ තිබුණු නඩුවේදී සාකච්ඡා වුණා. මේ සුමන බණ්ඩා කියන්නේ මේ මේ එස්.පී. සනායක මහත්තයා. එතකොට මේ එස්.පී. සනායක මහත්තයා නඩුවක් පැවරුවා. එතුමාව මේ වසර දෙකකට හිරේ දැම්මා ශිෂ්ටාධිකරණයට අපහාස කරයි කියලා. ඒ වෙලාවේ එතුමා ජිනීවාවල මානව හිමිකම් කමිටුවට පැමිණිල්ලක් කරා. එයාව අසාධාරණ විදියට හිරේ දැම්මා කියලා. ඉතින් ඒ නඩුවේදී ඒ ජාත්‍යන්තර කමිටුව ඒ ගැන ලංකාවෙන් උත්තරතුරු විමසලා බලලා ඒකලෝ තීරණයක් දුන්නා. මේ තීරණය ඔයගොල්ලන්ට වෙබ් අඩවියේ බලාගන්න පුළුවන්. නිකන් ගහපු සුමන බණ්ඩාවසස් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා කියලා ඔයගොල්ලන්ට ඒ නඩු තීන්දුව එනවා. ඒකෙදිත් මේ කාරණය කිව්වා. මේ ඒකෙදි ලංකාවේ රජයට විරුද්ධව තමයි ඒ තීරණය ලබා දුන්නේ. මේ විශ්වවිද්‍යාලක මත ජයග්‍රහණය කර රාජාත්‍යන්තර නඩුවෙන් මානවික සම්බන්ධ. එතකොට මේ මේකෙදිත් කියවුණු කාරණය තමයි මේ ලංකාවේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීතිමය තත්ත්වයේ තියෙන අවුල. ඊළඟට සිවිල් අපහාසය. අපි මේ ගැන නඩුවක් කතා කරොත් මේ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද සම්බන්ධව නීතිපති ඇදිරිව සිරිවර්ධන කියන නඩුව. සිරිවර්ධන කියලා කියන්නේ ඔබ කවුරුත් අන්න ඇත්තපත්තරේ හිටපු කතුවරයා. ඔහු මේ ඔහුගේ මේ අතු ඇකියක් නිසා මන්ත්‍රීවරයෙකුට අපහාසයක් සිදු වුණා කියලා ශිෂ්ටාධිකරණයේ නඩු පැවරුවා. අවසානයේදී නඩුවේදී සිරිවර්ධනට ගෙවන්න කියලා කිව්වා. රුපියල් මට මතකයි රුපියල් 250ක් පාර්ලිමේන්තුවට වෙච්ච අපහාසය වගේ රුපියල් 50ක් අර මන්ත්‍රීවරයාට වෙච්ච අපහාසය වෙනුවෙන් කියලා මේ 1978 ඒ කාලේ මේ ගණන් ටිකක් ගොඩක් වටින ගාණක් වෙන්න පුළුවන්. මොකද ඒ කාලේ මම හිතන්නේ පාන් රාත්තල කුස් 7-5යිද කොහෙද. ඉතින් රුපියල් 50ක් කියන්නේ සෑහෙන ගාණක් ඒ කාලේ. එතකොට මේ ඒ නඩුවේදී පැහැදිලි කරා මේ අපහාසාත්මක වචන පාවිච්චි කරලා තියෙනවා. තප්පු ලෑම, බූරුවා, ගොනා, ඒ ගොන් තප්පු ලෑම වගේ වචන පාවිච්චි කරලා තිබුණා. ඒ නිසා එය අපහාසයක් විදිහට මන්ත්‍රීවරයාගේ හැසිරීම පිළිබඳ අපහාසාත්මක කරුණු දැකීමක් විදිහට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තිබුණා.
ඒ වගේම මේ අධිකරණයට අපහාස කිරීමක් පිළිබඳ බොහොම ජනප්‍රිය නඩුවක් තිබෙනවා. ඒකත් බොහොම පැරණි නඩුවක් 1990 විතර විභාග තීරණය වෙච්ච නඩුවක්. නීතිපති ඇදිරිව ගරිමුන්ගේ තිලකරත්න කියන්නේ ගරිමුන්ගේ තිලකරත්න කියන්නේ අරණායක දිවයින වාර්තාකරුවෝ නේ මේ වසර දෙක තුනකට කලින් මිය ගියා. ඔහු එක්තරා අවස්ථාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදියට කටයුතු කරපු ධර්මසිරි සේනානායක මහත්මයාගේ කතාවක් දේශපාලන කතාවක් දේශපාලන රැස්වීමක තිබ්බ කතාවක් ඔහු ප්‍රවෘත්තියක් විදියට වාර්තා කරනවා දිවයින පත්තරේට. ඒ කතාවේදී ඒ කතාව සිද්ධ කරේ සිරිමාව බණ්ඩාරනායක ජන මේ මහත්මිය විසින් ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධව ජනාධිපති පෙස්සමක් උණු කරලා තිබුණා. ඡන්ද පෙස්සමක්. ඒ පෙස්සමේ තීන්දුව ලබා දීමට ආසන්න මොහොතක තමයි ධර්මසිරි සේනානායක මහත්මයා මේ ප්‍රකාශය කරලා තිබුණේ. ඒකෙදී ඔහු කියලා තිබුණා ඇයට අනිද්දට නඩු තීන්දුව එනවා. ඒ නඩු තීන්දුවෙන් අනිවාර්යයෙන්ම මැතිනිය දිනනවා. මැතිනිය දිනුවේ නැත්තම් ඒක අපේ අධිකරණයේ මලගමයි කියලා ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් අර නඩු තීන්දුවකට කලින් ඒ තීන්දුව පිළිබඳ මතයක් සහ ඒ තීන්දුව එහෙම නොවුනොත් ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑමක් සිද්ධ වෙන විදිහේ ප්‍රකාශයක් කිරීම කියන කාරණේ මත ගරුමුණගේ තිලකරත්නට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු පවර්ලා තිබුණා. ඉතින් ඒ නඩුවේදී ගරුමුණගේ තිලකරත්න හරි අපූරු මිත්‍ති වාචකයක් ඉදිරිපත් කරා. ඒක හරි වැදගත් වෙනවා මාධ්‍ය වේදීන් විදියට අපිට. ඔහු කරුණු තුනක් කිව්වා. එකක් තමයි ඔහු කිව්වා මේ ප්‍රකාශය සිද්ධ කළා තියෙන දේශපාලඥයෙක්. ඒතොර දේශපාලඥයෝ කරන ප්‍රකාශ ජනතාව එච්චර සීරියස් ගන්නෙ නැහැ. ඒ නිසා මේකෙන් එච්චර අපහාසයක් අධිකරණයට වෙලා නැහැ කියන එක. දෙවැනි කාරණේ ඔහු කිව්වා මේක පළ වෙලා තිබුණේ ලුහුරු දැන්වීම් සහිත පිටුවක. ඒ නිසා ජනතාවගේ ඇස එච්චර මේ ප්‍රවෘත්ති දිහා ගැටෙන්නේ නැහැ. ඒ නිසා එච්චර අපහාසයක් වෙන්න නැතුව ඇති කියන එක. මොකද අපහාසයක ප්‍රධාන කාරණයක් තමයි ප්‍රසිද්ධියේ සිදු කිරීම කියන එක. දැන් පත්තරේක දැම්මාම ඉතින් ආයේ අහන්න දෙයක් නැහැ නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ පත්තරේ දැම්මා වගේ කියලානේ. එතකොට නමුත් ඔහු කියනවා මේක මේ එච්චර ජනතාවගේ ඇස ගැටෙන තැනක නෙමෙයි මේක පළ වෙලා තිබුණේ කියන එක. තුන්වෙනි කාරණේ ඔහු කියනවා මේ වෙනකොටත් මේ පත්තරේ විරුද්ධව දාපු නඩුවේදී මේ පත්තරේ අයිතිකරුවා සහ කර්තෘවරයා මේ වෙනකොටත් මේකේ වැරද්ද පිළිගන්න. ඉතින් මම सिद्ध කරේ මේක ලියලා එවන එක විතරයි. පළ කරන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒ පළ කරපු අය දැන් අධිකරණයෙන් සමාවරන් තියනවා. ඉතින් ඒ නිසා මට විරුද්ධව නඩුවක් තියෙන එකේ තේරුමක් නැහැ කියලා ඔහු කියනවා. නමුත් අධිකරණය මේ විත්තිවාචක පිළිගන්නේ නැතුව කරුණුගේ තිරකරත්නව වර්ධකරුවෙක් බවට පත් කරනවා. අධිකරණයට අපහාස කිරීමක් කරා කියලා තියෙන එක නේද? ඔහුගේ මේ භූමිකාව සැලකිල්ලටගෙන මොකද ඔහු කරන්නේ ශේෂ්ත්‍රයේ ඉඳලා මේක ලියලා එවන එක විතරයි. ඒ කාරණේ සැලකිල්ලටගෙන අධිකරණය ඔහුට විරුද්ධව දඬුවමක් නියම කරන්නේ නැහැ. ඒක තමයි මෙතන අපි දැක්ක මේ නඩුවේ දැක්ක සුවිශේෂී කාරණේ. ඊළඟට සිවිල් අපහාසය ප්‍රශ්නයක් අහලා තියෙනවා. හරි. සිවිල් අපහාසය කියලා කියන්නේ පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගෙන් සිද්ධ වෙන්න පුළුවන් අපහාසයක්. විශේෂයෙන් මාධ්‍ය වාර්තා හරහා යම් යම් පුද්ගලයන්ට අපහාසයන් සිද්ධ වෙනවා. දෙවැනි වෙලාවක ඒ පුද්ගලයෝ නඩු පවරනවා. දැන් එවැනි නඩුවක් එක්සත් ලංකා එක්සත් ප්‍රතිපත් සමාගමේදී බ්‍රිගේඩියර් විජේසේකර කියන නඩුව. මේ නඩුවේදී සිද්ධ වුණේ මේ බ්‍රිගේඩියර් විජේසේකරට විරුද්ධව මොනවාද මේ කෝට් මාර්ෂල් එකක් තියෙනවා. ඔහු තහනම් කරපු ද්‍රව්‍ය උතුරට යැවීම සඳහා උදව් කරා කියන කාරණේ මත ඔහුට විරුද්ධව කෝට් මාර්ෂල් තියෙනවා කියලා ප්‍රවෘත්තියක් පළ වුණා. මේක තමයි ඔබ මාධ්‍යවේදීන් විදියට ඔබට ඉතාමත්ම වැදගත් වෙන කාරණේ. මේ යම් තාක්ෂණික වචන පාවිච්චි කරනකොට ඒව හරියටම පාවිච්චි කරන්න. දැන් ඇත්තටම මේ සම්බන්ධව මේ නඩුවේදී මේ නඩුව මේ ශ්‍රී ලංකා නීති වාර්තාවල වාර්තා වෙන නඩුවක්. ඔයගොල්ලන්ට මේ නඩුවේ මේක යවුවොත් මේ නඩුව ඉංග්‍රීසියෙන් ටයිප් කරොත් ඔයගොල්ලන්ට මේ වෙබ් අඩවියෙන් එක ලබා ගන්න පුළුවන්. මේ අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ මේ නඩුව තියෙනවා.
තොර මේකේ මේ ඇත්තටම බ්‍රිගේඩිය විජේසේකර් සම්බන්ධව මේ කෝට් ඔෆ් ඉන්ක්වරි එකක් තිබිලා තියෙනවා මූලික පරීක්ෂණ පරීක්ෂණයක් තිබිලා තියෙනවා නමුත් ඒකෙදි තීරණය කරලා තියෙනවා මේකට විරුද්ධව කෝට් මාෂල් යන එකක් දාන්න අවශ්‍ය නැහැ කියලා ඉතින් මේ සමහරට මේ කතුවරයා අර කෝට් මාෂල් සහ කෝට් ඔෆ් ඉන්ක්වරි කියන එක පටලා ගන්නට ඇති ඉතින් ඒකෙන් අන්තිමට උනේ මේ විශාල වන්දියක් ගෙවන්නට සිද්ධ වුණා බ්‍රිගේඩිය විජේසේකරට ලංකා එක්සත් ප්‍රෝත්පත් සමාගමට. ඒතර මේ සිවිල් නඩු පවරන්නේ සිවිල් අධිකරණවල දිසා අධිකරණවල හෝ ලොකු සිවිල් නඩුවක් පවරන නම් ඒ පවරන්නේ කමර්ෂල් හයිකෝට් එකේ. ඉතින් විශාල වියදමක් ආයතනයකට දරන්න සිද්ධ වෙනවා. දැන් මේ වගේ අපි දන්න මාධ්‍යවේදිනියක් චාන්දනී දිසානායක කුරුණෑගල ඒකෙත් එයාටත් මේ වගේ නඩුවක් පැවරුණා. දින 52 කුමන්ත්‍රණය සිද්ධ කරේ මේ කුරුණෑගල නගර සභාවේ පළාත් සභාවේදී කියලා කිව්වා කියලා පපුවතක් පළ වුණා කියන ඇයට විරුද්ධව නඩුවක් දාලා තිබුණා. ඊට පසුව ඒ නඩුව කරගෙන යන අතරේ ඒ කාලේ හිටපු මේ මන්ත්‍රීවරයෙක්ම ඒ ප්‍රකාශය කරලා තිබුණා අපි මෙහෙම මෙහෙදි තමයි මේ කුමන්ත්‍රණය සිද්ධ කරේ කියලා. ඉතින් එතකොට අර අර කණ්ඩායමට මේ නඩුව පවත්වාගෙන යෑමේ හැකියාවක් උනේ නැහැ. ඒ නිසා ඒක සමතයකට පත් වුණා. ඉතින් ගොඩක් වෙලාවට මේ අපහාස නඩු සමතයකට පත් වෙනවා. හැබැයි ඇතැම් විට කෙලවරක් යන්නත් පුළුවන් වෙනකක් තියෙනවා. ඒ නිසා අපහාසය පිළිබඳ කාරණේ පිළිබඳ සැලකිල්ලක් දක්වන්න මම ඔයගොල්ලන්ට ඊගාවට ඉදිරිපත් කරන්න. දැන් සමතයකට පත් වුණාම කරන වැඩක්. ඒ තමයි මේ කනගාටුව ප්‍රකාශ කරන එක. මෙතනත් තියෙන්නේ මේ කොළඹ දිසා අධිකරණයේ නඩුව අංක 31.99 MR ඉදිය අවිවිස ගන්න ලද සමත කොන්දේසි ප්‍රකාර මෙසේ කනගාටුව ප්‍රකාශ කරයි. සමතයක් විදිහට එයාගේ කනගාටුව ප්‍රකාශ කරන්න කියලා කියනවා. ඉතින් වගේ දේවල් වලට මුහුණ පාන්න වෙනවා. හරියාකාරව කරුණු හොයා බලන්නේ නැතුව නඩු පැවරීමක් කරොත් ඒ වගේම හරියාකාර විදිහට තමන්ගාව ඔක්කොම තොරතුරු තියාගෙන හිටියොත් අර චාන්දනීට වගේ බය නැතුව ෆයිට් කරන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් මැතිවරණ නීති සම්බන්ධ කාරණා. මම කිව්වා මැතිවරණ කාලෙකදී නීති තත්ත්වය ජනමාධ්‍යවේදී ටිකක් වෙනස් විදියට බලපානවා කියලා. ඒතර මැතිවරණයක් ප්‍රකාශයට පත් කරාට පස්සේ මැතිවරණ කොමිසමට පුළුවන් මාධ්‍ය උපමාන පනවන්න. ඒතරේ මාධ්‍ය උපමාන වලට අනුකූලව කටයුතු කිරීම සෑම මාධ්‍යවේදියෙකුගේම වගකීමක් වෙනවා. හැබැයි මේ අයට විරුද්ධව නඩු පැවරීමේදී නම් රජයේ මාධ්‍යවලට විරුද්ධව විතරයි නඩු පවරන්නට පුළුවන් වෙන්නේ. පෞද්ගලික මාධ්‍යවලට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් නැහැ. නමුත් ආණ්ඩුක මස්ථාමයේ වගකීමක් සෑම මාධ්‍යවේදියෙකුටම තියෙනවා. ඒ උපමානයන්ට අනුකූලව කටයුතු කිරීම. ඊළඟට මැතිවරණ පනත් ඇතුලේ විශේෂයෙන් ලංකාවේ මැතිවරණ පවත් වීම සම්බන්ධව 54ක් තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරණ පනත, පළාත් පාලන ඡන්ද විමසීම් පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත, ඒ වගේම පස්වෙනි එක තමයි වැඩි පැවැත්වෙන්නේ නැති එකක් විතරක් පැවැත්තිලා තියෙන ජනමත විචාරණ පනත. ඒ වගේම තවත් ඉතාම වැදගත් ඡන්දයක් තමයි මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කරගන්න ඡන්දේ. නමුත් ඒක පාර්ලිමේන්තුවේ විතරයි පැවැත්වෙන්නේ. ඒක මේ ජනම මැතිවරණ කොමිසම් පවත්වන ඡන්දයක් නෙමෙයි. ඉතින් අර කතා කරපු මැතිවරණ 53 එහෙම නැත්නම් නිතර පවත්වන මැතිවරණ සම්බන්ධ 54 අතරේ සඳහන් වෙනවා අසත්‍ය වාර්තා පළ කිරීම වරදක් බව. ඒ නිසා මේක අදාළ වෙන්නේ හැබැයි අසත්‍ය වාර්තා පළ කිරීම වරදක් කියලා පුවත්පත්වලට විතරයි. ඉලෙක්ට්‍රොනික මාධ්‍ය මේකේ සඳහන් වෙන්නේ නැහැ. මට හිතා ගන්න බෑ 1987 තමයි පළාත් සභා පනත එන්නේ. එතකොට රූපවාහිනිය ගුවන් විදුලියේ දෙකම තිබුණා. නමුත් ඇයි මේ අසත්‍ය වාර්තා සම්බන්ධව ඉලෙක්ට්‍රොනික මාධ්‍ය දක්වා මේක දිගු වෙලා නැත්තේ කියන එක. හැබැයි අයුතු බලපෑම කියන කාරණේ යටතේ අසත්‍ය වාර්තා පළ කරොත් ඉලෙක්ට්‍රොනික මාධ්‍යවල අසත්‍ය වාර්තා පළ කිරීමේ අයුතු බලපෑම කියන එක යටතේ වරදක් විදියට සලකනවා. ඒ යටතේ කටයුතු කරන්න පුළුවන්. ඒ යටතේ කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මාධ්‍යවේදී විදිහට මැතිවරණ කාලෙදී මැතිවරණ සම්බන්ධ ප්‍රචාර කටයුතු කරද්දී
ඊළඟට පාරිභෝගික ආරක්ෂක නීති ශේෂ්‍ය විශේෂයෙන් ප්‍රොමෝෂන් සහ ඇඩ්වර්ටයිසින් වැඩ කරන අය පාරිභෝගික කටයුතු අධිකාරී පිළිබඳ අධිකාරී පනත සහ ඒ පනත යටතේ තියෙන විධානයන් පිළිබඳ අවබෝධයක් තියෙනට අවශ්‍යයි. ඇතැම් දේවල් මේ තහනම් කරලා තිබෙනවා මේ ප්‍රචාරය කිරීමට, ඒ වගේම ප්‍රචාරය කරනකොට ඒ ප්‍රචාරයක ඇතුළත් වෙන්න ඕන අනිවාර්ය අංගයන් පිළිබඳව තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව ඒ වගේම නොමග යවන සුළු ප්‍රචාරයන් පනතෙන්ම තහනම් කරලා තිබෙනවා. අසත්‍ය නියෝජනය තහනම් කරලා තියෙනවා. අසත්‍ය නියෝජනය කියන්නේ දැන් තමන්ට නැති දෙයක් ආරෝපණය කරගෙන මේක අහවල් කියන එක. ඒතර ඒ වගේ දේවල් තහනම් කරලා තියෙන ඒවා පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. ඊළඟට දුම්කොළ සහ මදසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ දුම්කොළ සහ මදසාර සම්බන්ධ සම්පූර්ණ ඍජු හෝ වක්‍ර ප්‍රචාරය තහනම් කරලා තියෙනවා. ඍජු හෝ වක්‍ර ප්‍රචාරය. ඒ වගේම ඒක යටතේ ගයිඩ්ලයින්ස් හදලා තියෙනවා. ඒ ගයිඩ්ලයින්ස් අනුව ඒ මත්ද්‍රව්‍ය හෝ දුම්මැටි යම් ආකාරයකට චිත්‍රපටි හෝ ටෙලිනාට්‍යවල ප්‍රදර්ශනය වෙනවා නම් ඒ ප්‍රදර්ශනය කළ කෙසේද, ඒ වගේම ඒ සමග ඇතුළත් කරන්න ඕන පාට මේ මොනවද කියන එක ඒ ගයිඩ්ලයින්ස් වල තියෙනවා. ඒවා පාවිච්චි කරන්න ඕනේ. ඒ පිළිබඳ අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. ඊළඟට ආහාර පනත යටතේ තිබෙනවා විශේෂයෙන් ලේබල් කිරීම සම්බන්ධයෙන්. ඒකත් මේ ප්‍රොමෝෂන් වලට අදාළ කාරණයක්. එතකොට ඇතුළත් වෙන්න ඕනේ කාරණා මොනවද කියන එක. පල්ලිකුත් වීමේ දිනය, නිෂ්පාදන දිනය, පැකට් කරපු දිනය, මේ ඒ වගේ කාරණා, කාණ්ඩ අංකය, ඒ වගේ මේක ඇතුළත් වෙන ඉන්ටීරියර්ස් මොනවද කියන එක, ඒ වගේ කාරණා ඇතුළත් කරන්න ඕනේ කියන එක. ඒ වගේම ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ ඇතැම් බෙහෙත් වර්ග පිළිබඳව, ඒ වගේම ආහාර පනත යටතේ තියෙන තව දෙයක් තමයි ලදරු කිරිපිටි. ඒ කියන්නේ වසරකට අඩු දරුවන් සඳහාම කිරිපිටි පිළිබඳව මාධ්‍ය ප්‍රචාරයක් ලබා දෙන්න බෑ, ප්‍රචාර කටයුතු කරන්න බෑ කියන එක. ඍජු හෝ වක්‍ර බෑ කියන එක. ඒ වගේම ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතෙත් ඇතැම් ඖෂධ පිළිබඳ ඒක ෂෙඩියුල්ස් තියෙනවා. ඒ ඇතැම් ෂෙඩියුල්ස් වල තියෙන ඖෂධ සම්බන්ධව, ඒ කියන්නේ සරලව කිව්වොත් මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතුව බාර දෙන්න ලබා දෙන බෙහෙත් සම්බන්ධ ප්‍රචාරයක් කරන්න පුළුවන්. පැරසිටමෝල් වගේ දෙයක් ගැන ප්‍රචාරයක් ලබා දෙන්න පුළුවන්. නමුත් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකින් මිසක් වෙන ආකාරයකට ඖෂධ නිකුත් නොකරන ඖෂධ සම්බන්ධව කිසිදු ආකාරයක ප්‍රචාරයක් ලබා දෙන්න බෑ මේ පනත යටතේ. ඒව පිළිබඳවත් අපිට අවබෝධයක් තියෙන්නට අවශ්‍ය වෙනවා. හොඳයි, මම ඊළඟට කතා කරොත් මේ වෘත්ති ආචාර ධර්ම සම්බන්ධයෙන්. 1981 වත්පත් මණ්ඩල පත්‍ර කලා වේදින් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහයේ රීති නිකුත් කරලා තිබෙනවා. එතකොට මේ රීති ඇත්තටම මම දකින්නේ නැහැ වෘත්ති ආචාර ධර්ම විදියට. නීතිඥයෙක් විදියට මම දකින්නේ ඒවා රීති විදියට. ඒවා නීතියක් විදියට, ඒවා කඩකරොත් දඬුවම් දෙනවා. හැබැයි අපිට මේ ආචාර ධර්ම කියලා විසුජුවම පිළිගන්න පුළුවන් ආචාර ධර්ම දෙකක් තිබෙනවා. ඒක කීපයක් තියෙන එකක් තමයි මේ පුවත්පත් පැමිණිලි කොමිසම පිළිගත් ආචාර ධර්ම. ඒ කියන්නේ මේ පුවත්පත් මේ කතෘ සංසදයේ සහ ජනම මේ පුවත්පත් පැමිණිලි පුවත්පත් ආයතන විසින් සකස් කරපු මාධ්‍ය ආචාර ධර්ම. ඒකේ ස්වේච්ඡා පිළිගැනීමක් තිබෙන. ඉතින් ඒක ඍජුවම වෘත්ති ආචාර ධර්මයක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේ විවිධ මාධ්‍ය ආයතන ආචාර ධර්ම තම තමන්ගේ සකස් කරගෙන දෙලා, උදාහරණයක් විදිහට ගත්තොත් net fm ඒගොල්ලෝ මාධ්‍ය ආචාර ධර්ම හදාගෙන තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මාධ්‍ය ආචාර ධර්ම කීපයක් හදන් තියෙනවා. ඒගොල්ලෝ ටෙලිනාට්‍ය සම්බන්ධව, වෙළඳැන්වීම් සම්බන්ධව එහෙම ආචාර ධර්ම හදාගෙන තියෙනවා. ඒ වගේම වෙබ් මාධ්‍ය ආයතන හදාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් විකල්ප වෙබ් අඩවිය ඒගොල්ලොන්ගේ මාධ්‍ය ආචාර ධර්ම හදාගෙන තිබෙනවා. ඒ වගේම ඇතැම් මාධ්‍ය සංවිධාන විසින් ආචාර ධර්ම, වෙබ් මාධ්‍ය වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් වෙබ් මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම හදාගෙන තියෙනවා. ඒතර ඒවා පිළිබඳවත් ඒවාට තියෙන ස්වේච්ඡා බැඳීමක්. ඒතර ඒ ඒවා පිළිපැදීමත්
මාධ්‍යවේදීන් හැටියට අපි සැලකිලිමත් වෙනවා. මොකද ඒවා ඊටාම ඒවා ඇත්තටම ඒවා මේ මේ වෘත්තියෙන් මතුවෙච්ච දේවල්. ඒ වෘත්තිය මේ වෘත්තිය තත්ත්වයකට ගමන් කිරීම සඳහා තමයි මේ මේ මාත්‍ය ආචාර ධර්ම හදාගෙන තියෙන්නේ. වෘත්තිකයන් විසින් සාකච්ඡා කරලා හදාගත්ත දේවල්. ඒතකොට ඒ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඉතින් මේ කාරණා පිළිබඳව තමයි මම කතා කරන්නේ. හැබැයි මීට අමතරව ගත්තොත් මේ ආචාර ධර්ම පැත්තේ තියෙන ඊටාම වැදගත් මේ මේ ප්‍රකාශනයන් ගණනාවක් අපේ රටේ මාධ්‍යවේදීන් විසින් සකස් කරලා තියෙනවා. උදාහරණයක් විදියට මේ මාධ්‍ය නිදහස පිළිබඳ කොළඹ ප්‍රකාශනය, ඒ වගේම මේ මේ වාර්ගික සංවේදී ජනමාධ්‍ය කරණය පිළිබඳ වන මේ වැලිගම ප්‍රකාශනය, මේ වගේ ප්‍රකාශන ගණනාවක්, තෝලංගම ප්‍රකාශනය, ඒ වගේ විවිධ ශේෂ්ත්‍රයන් සම්බන්ධව ජනමාධ්‍යවේදීන්ගේ එකඟතා ප්‍රකාශනයන් විදියට එළි දකලා තියෙනවා. ඉතින් ඔබට ඒවා ඒවා නීති නෙවෙයි, නමුත් ඒවා ඉතා වැදගත් වන මඟ පෙන්වීම් අපිට වෙන. ඉතින් ඒ පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න පුළුවන් නම් අපිට ගොඩක් මේ මාධ්‍යකරණේ ගොඩක් අර වෘත්තීය මට්ටමකට යන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. හොඳයි, මම මෙතනින් මගේ අදහස් ප්‍රකාශ කිරීම නවත්තන්නම්. ඔයගොල්ලන්ට ප්‍රශ්න සඳහා අවස්ථාව තියෙනවා දැන්. කාටාරි ප්‍රශ්න තියෙනවද? අදහස් හෝ ප්‍රශ්න අවස්ථාව තියෙනවා? ප්‍රශ්න කැටලුවට වඩා මේ සර් අපිට අද කරපු මේ දේශනය තුළින් අපි අවබෝධ කරගත්ත මේ අපි හිතන්නේ ඇති ගොඩාක්, ඒ කියන්නේ මාධ්‍යයන් මොන හරි මාධ්‍යවේදියෙක් විදිහට මොන තරම් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන සහ අවබෝධයක් තියෙන්න ඕනද, ඒ කියන්නේ මේ නීති රීති අනුසනාත් එතකොට ඒවා ලියන විදිහ, වචන පාවිච්චි කරන විදිහ, ඒවා කොච්චර කියන්නේ අපි කියන්නේ මා කියන්නේ මේ මාධ්‍යවේදීන් විතර කොච්චර ඒ දේවල් සැලකිලිමත් වෙන්න ඕනද කියන ලොකු අවබෝධයක් ආවා. ඒ කියන්නේ අපි හිතලවත් තිබුණේ නැහැ අපි දැන් මේ සම්බන්ධ වෙන්නේ ඉගෙන ගන්න අය විදිහට. නමුත් අපි හිතලවත් තිබුණේ නැහැ මේ වගේ බරපතල විදිහට අපි හැම දෙයක් ගැනම ලොකු අවබෝධයකින් මේ හැමදේම කරන්න ඕනේ කියන එක මම හිතන්නේ ලොකු අවබෝධයක් සර් ගිය අද ලෙක්චර් එක තුලින් අපිට ලැබුණා. ගොඩක් ස්තුතියි සර් ඒකට. හොඳයි, තව කාට හරි ගැටලු සහගත තැන් මෙන්න මේ, එහෙමනම් නැත්නම් මෙන්න මේ කෑල්ල කොහොමද මේකට අදාළ වෙනවද නැද්ද, ඒ වගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ අතරේ මම මගේ දුරකථන අංකය සහ මගේ ඊමේල් මේක ඇතුළත් කරගෙන තියෙනවා. කාට හරි අවශ්‍ය නම් ඒක සටහන් කරගන්න, මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් ඉදිරියේදී හරි ඔයගොල්ලෝ වැඩ කරගෙන යන අතරේ හරි ප්‍රශ්නයක් මතුවුණොත් මට සම්බන්ධ වෙන්න පුළුවන්. සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් අහන්න. සර් දැන් මේ අපි ප්‍රජාවක වැඩ කරන්න යනකොට දැන් මේ තමිල් ප්‍රජාව වගේ එකකදී අපි දැන් වීඩියෝස් දැන් අපි අඳුර ගන්න දේවල් අපි වීඩියෝස් වලට ගන්නවා. ඔව්. එතකොට එයාලගේ නීතියක් තියෙනවා, එයාලගෙන් අවස්වතු වරවත්ති මහත්තයා කියන කෙනාගෙන් අවසරයක් අරගෙන කරන්න ඕනි කියලා. එතකොට අපිට ඒවා ප්‍රචාරය කිරීමේ හැකියාවක් තියෙනවද යාළගේ අවසරයක් නැතුව? එතකොට අපිට මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් මතු වෙනවද එතෙන්දී? වත්තේ මහත්තයාගේ බල්ලා වගේ නම්, වත්ත මහත්තයාගේ වහලෙක් වගේ නම් ඒ වත්තේ මහත්තයාගෙන් අහන එක හොඳයි. හැබැයි වත්තේ සේවකයෝ වත්තේ මහත්තයාගේ වහල්ලු නෙවෙයිනේ. ඒගොල්ලෝ ස්වාධීන පුරවැසියෝ. ලංකාවේ වහල්ලු නෑ, වහල් හිමියෝ නෑ. සමහරට ඒ වත්තේ මහත්තුරුන්ට තාම අර පරණ අධිරාජ්‍යවාදී අදහස් තියෙනවද දන්නේ නැහැ. හැබැයි වත්තේ මහත්තයෙන් ආන්න ඕනේ නැහැ. හැබැයි ඒ පුරවැසියා දැනගන්න ඕනේ. පුරවැසියාට කියන්න ඕනේ, එයාගෙන් කැමැත්ත ගන්න ඕනේ ඒක ප්‍රචාරයක් කරනවා නම්. ඒක ඉතාමත් වැදගත්. මොකද ප්‍රයිවසි ලෝ එකක් දැනට අපේ රටේ නැහැ. නමුත් ඒකට අපි ගරු කළ යුතු වෙනවා. ඕගොල්ලෝ කෙනෙක්ගෙන් රෙකෝඩ් එකක් ගන්නවා නම් මම ඔයගොල්ලන්ට යෝජනා කරන්නේ දැන් මේ ඡායාරූපයක් හරි ගන්නවා නම් එයාගෙන් ප්‍රකාශයක් ගන්න මේක යම් තැනක පළ කිරීමට මගේ විරුද්ධතාවයක් නැහැ කියන එක.
ඒ වගේම යම් වොයිස් කට් එකක් ගන්නවා නම් ඒ වොයිස් කට් එක ඇතුළෙම එයාලව කියවන්න මේක මම මෙන්න මේ මාධ්‍ය පළ කරනවාට මගේ විරෝධතාවයක් නැහැ කියන එක. වත්තේ මාත්‍යාගෙන් අවසර ගත යුතු වන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. වත්තට ඇතුළු වෙනවා අනුන්ගේ දේපලකට අපි ඇතුළු වෙනකොට ඒ දේපල අයිතිකරුවන්ගෙන් හෝ ඒ දේපල බාර වෙන අයගෙන් අවසර ගන්න ඕනේ නැහැ. එතකොට ඒ ඒ අවසරය ගන්න වෙනවා. හැබැයි ඒ වත්තේ සේවකයන්ගෙන් ප්‍රකාශ ලබා ගන්න ඒ ඒකට අවශ්‍ය වෙන්නේ නැහැ ඒ වත්තේ මහත්තයාගේ අවසරය. ඔව් සර් එතකොට ඒ ඉන්ටර්වයුව ගන්නකොටනේ එයාගේ අවසරය කියන්නේ ඉන්ටර්වයුව ගන්න කෙනාගේ අවසරයනේ අපි ගන්න ඕනේ. ඔව්. එතකොට ඒකේ දීපල සම්බන්ධයෙන් අපි මොනවා හරි වීඩියෝස් කරනවා නම් රූප රාමුවක් වගේ ගන්නවා නම් වත්ත ඇතුළත තියෙන ඒවා ගන්නවා නම් එහෙම ඒකට වත්තේ මහත්තයාගේ අවසරය නැතුව අපිට කල කිරීමට අවස්ථාව තියෙනවද එහෙම නැත්නම් ඒකට අවසරයක් නැද්ද? නෑ දැන් මෙහෙමයි. අවසරය නැතුව පල කරා කියලා නඩුවක් දාන්න හැකියාවක් නැහැ. නමුත් මේ මේ ඒක කාරණා කීපයක් මත එකක් තමයි දැන් ඒ වත්තේ එයාගෙන් එයා අකමැත්තක් තියනවද කියන එක ප්‍රකාශ කරන්න නම් එයා පෝස්ටර් මොන හරි දැන්නීම් ගහලා තියෙන්න ඕනේ මේක අවසරයකින් තොර ඡායාරූප නැගීම තහනම් කියලා. එතකොට අපිට ඩිරෙක්ෂන් එකක් දෙනවා මෙතන තහනම් අපි අවසරයකින් තොර ඡායාරූප ගැනීම තහනම් කියලා. එහෙම නැත්නම් අපි අවසර ගන්න ඕනේද නැද්ද කියලා අපි කොහොමද දන්නේ? අවශ්‍ය නැහැනේ. අවශ්‍ය නැහැනේ. එතකොට ඒ වගේ විවෘත ස්ථාන දැන් මෙහෙමයි ෆැක්ටරියක් ඇතුළට ගිහින් කාමරයක් ඇතුළට ගිහින් වත්තේ බංගලාව ඇතුළට ගිහින් ඡායාරූප ගන්නවා නම් අහඬ වෙනවා. නමුත් වත්ත කියන්නේ විශාල ඕපන් ස්පේස් එකක්. වත්තේ තියෙන ෆැක්ටරියක ෆොටෝ එකක් ගහන්න අපි කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නැහැ. අපි වාහනේ යනකොටත් ගහන්නේ. අපි උසාවිය පැත්තකින් ශේෂ්ඨාධිකරණේ අපි ඡායාරූප ගන්න කාගෙන්වත් අහන්නේ නැහැනේ. ඒ නිසා ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි පුද්ගලයන්ගෙන් ඉන්ටර්විව්ස් ගන්නවා නම් පුද්ගලයන්ගේ ඡායාරූප අපි යම් මාධ්‍යවල පාවිච්චි කරනවා නම් මේ පුද්ගලයන්ගෙන් ලිඛිතව හෝ වාචිකව ඒ අනුමැතිය ලබා ගන්න එක අනාගතයේ ඇති වෙන්න තියෙන නීතිමය බාධාවක් මගහරින්න හේතුවක් වෙනවා. මොකද මේ මේක කාරණා දෙකක්. එකක් තමයි ප්‍රයිවසි කියන කාරණේ. දෙවැනි එක තමයි කොපිරයිට් කියන කාරණේ. මම මම පුංචි කතාවක් ඇහුවා මේ මගේ හිතවත් ආචාර්යවරයෙක් කැලණි විශ්වවිද්‍යාලේ. ඔහු මේ මේ චිත්‍රපටි සම්බන්ධ වෙන පුද්ගලෙ. ඔහු මට කිව්ව කතාවක් ඉන්දියාවේ චිත්‍රපටියක එක වෙලාවක ඒගොල්ලන්ට අවශ්‍ය වුණා මේ අතිරේක නළු නිළියෝ වගේක් යොදා ගන්න. නමුත් ඒගොල්ලෝ සැලසුම් කරපු අතිරේක නළු නිළියෝ ඒ අවශ්‍ය ප්‍රමාණය ආවේ නැති නිසා ඒ අධ්‍යක්ෂකවර නිෂ්පාදකවරයා අහලා තියෙනවා අර මේකේ ලයිට්ස් මේ ආලෝකකරණය සම්බන්ධ වෙච්ච කණ්ඩායමකකින් ඕගොල්ලෝ කැමති අකමැත්තක් නැත්නම් මේකේ රඟපාන්න කියලා උදව්වක් විදියට. يعني විශාල මෙහෙයුමක් අවශ්‍ය නැති නිසා ඒගොල්ලෝ නිකන් ජස්ට් පෙනී හිටීමක් විතරයි. ඉතින් ඒගොල්ලෝ කැමති වෙලා කොස්ටියුම් දාගෙන රඟපාලා තියෙනවා. නමුත් මේ චිත්‍රපටිය ඉතාම ලාභ ලබන චිත්‍රපටියක් බවට පත් වෙනකොට මේ චිත්‍රපටියට සම්බන්ධ වෙච්ච කට්ටිය ඒගොල්ලෝ කියලා තියෙනවා අපි මේකේ රංගපෑවා අපිට සල්ලි ගෙවන්න කියලා. ඉතින් එතකොට දැන් මොකද මේ යම් දෙයක් කොච්චර දුරකට යයිද කියන එක ගැන අපි දන්නේ නැහැ. දැන් අර මැණිකේ මගේ හිතේ සින්දුව දුන්න කෙනාට සමහරට අපරාධය කියලා හිතෙන්නේ නැතිනේ පස්සේ. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ආරම්භක අවස්ථාවේදීම අපි ප්‍රාර්ථනා කරන්නේ අසාර්ථක වෑයමක් නෙමෙයි කරන්නේ. හැම වෙලේම අපි ප්‍රාර්ථනා කරන්නේ සුභවාදී සහ සාර්ථක දෙයක් කරන්න. එතකොට ඒ සාර්ථක දේ කියන්නේ ජනප්‍රියතාවය, සමහරට ආර්ථික ලාභය, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා, achievements තියෙනවා. ඒ නිසා ආරම්භක අවස්ථාවේදීම ඒ සම්බන්ධ වෙන පුද්ගලයාගේ අනුමැතිය ලිඛිතව හෝ වාචිකව ලබා ගන්න එක සුදුසු වෙනවා. ඒ වගේම යාට දැන් මම සමහර ආයතන වලට වාර්තා කරන්නේ දෙනවා විදේශීය සංවිධාන වලට. එතකොට ඒගොල්ලෝ අපිට කියන දේ තමයි මේ පත්තර වල එහෙම දාන්න ඒ ස්ටෝරි වෙන දෙයක් නෙමෙයි, ෆොටෝ එකක් නෙමෙයි, ස්ටෝරි එකක් වුණා. එයාගේ ස්ටෝරි එක වුණා. දැන් ඉස්සරහට ওই දත්ත ආරක්ෂණ පනත ලංකාවට ආවම ඔක තේරෙයි. ස්ටෝරි එක වුණා. මගේ ස්ටෝරි එක පත්තරේට දානවා නම් මගේ අනුමැතිය අවශ්‍යයි. දැන් අපි ඒ වගේ අය වෙලාවවල අපිට අපි කියනවා ඒ ස්ටෝරි එක ගත්ත කෙනාගේ
ඇෆිඩවිට් එකක් ගන්න කියලා. ඒ ඇෆිඩවිට් එක ඉංග්‍රීසි භාෂාවෙන් නෙමෙයි, සිංහලෙන් කරා නම් සිංහල කෙනාගෙන්, දෙමළෙන් කරා නම් දෙමළ භාෂාවෙනුත් ඇෆිඩවිට් එකේ පිටපතක් ගන්න කියලා. මොකද එච්චරට ඒගොල්ලෝ කන්සර්න් මොනවා හරි ප්‍රශ්නයක් වේද කියන එක. ඒ නිසා ඒ මාධ්‍යයන් දක්වන ඒ කියන්නේ ඒ විදේශ මාධ්‍යයන් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ ඒගොල්ලන්ට ඒ ප්‍රශ්න මතුවෙලා හින්දානේ. මතුවෙලා හින්දා තමයි ඒගොල්ලෝ කියන්නේ මේ මේ ඔයගොල්ලෝ මේ මේ ඉන්ටර්වියු ගත්තා නම් මේ සටහන ලිව්වා නම් මේ ස්ටෝරි එක ලිව්වා නම් මේ ස්ටෝරි එක ඇත්ත කට්ටියකින් අරගෙන එවන්න ඇෆිඩවිට් එක. ඒක නැත්තම් ඒගොල්ලෝ ඒකට දාන්නේ නැහැ. මේකේ තියෙනවා මේ මේ මගේ ප්‍රකාශයක්, මේකේ වගකීම මම ගන්නවා කිය ඒ පැත්තත්, සහ අනිත් පැත්තට මේක වෙන තැනක ප්‍රකාශ කරා කියලා මගේ විරුද්ධතාවයක් නැහැ. මම කැමති, ඕගොල්ලොන්ට කැමති දෙයක් කරගන්න මේකට ඉඩ දෙනවා. මම ආයේ මේකට කොපිරයිට් සිල්ලන්නේ නැහැ. ඒ වගේ දේවල් ඇතුළත් කරලා තමයි ඇෆිඩවිට් එක හදන්නේ. ඉතින් ඕගොල්ලෝ හරි නිකන් හරි වොයිස් කට් එකක් ගන්න ගමන් හරි ඒකේ ඒක කියවනවා නම් එතකොට ඒ ප්‍රශ්නේ විසඳනවා. අනිත් එක තමයි අනුන්ගේ ප්‍රයිස් යන් වලට ඇතුල් වීමේදී මේ වැදගත් දෙය තමයි අයුතු ඇතුල් වීම කියලා නඩු වැටෙන්නට පුළුවන්. ඒ නිසා තමයි අවසරය අරගෙන ඇතුල් වීමේ වැදගත්කම තියෙන්නේ. අපේ මාධ්‍යවේදීන් දෙන්නෙකුට එහෙම වුණා. ලංකාවේ ප්‍රසිද්ධ මේ මාධ්‍ය ආයතනයක මේ මේ ගවේෂණාත්මක ඉතාම වටිනා ගවේෂණාත්මක වැඩසටහනක්, ඉතාම ජනප්‍රිය ගවේෂණාත්මක වැඩසටහනක්. ඒ වැඩසටහනේ මාධ්‍යවේදීන් දෙන්නේ මේ කළුතර ප්‍රදේශයේ ඉඩමකට අනවසරයෙන් ඇතුළුණා කියලා ඒ ඉඩමේ මිනිස්සුя නඩු දැම්මා. ඒ එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ප්‍රශ්නේ ගැන තමයි ඒගොල්ලෝ කතා කරේ. හැබැයි අර පුද්ගලයාගේ අවසරයකින් තොරව ඇතුළුණා කියලා එයා නඩු දැම්මා. කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ අක්කිටෝ හිරදරුවන් නියමුණා. දැන් ඒගොල්ලෝ මහාධිකරණයට මේ අභියාචනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්, නීතිමය බාධාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා කල්ැතුව හදාගන්න එක තමයි වැදගත් වෙන්නේ. අපිට කාලය ඉක්මනට යනවා. ඒ නිසා අපිට තව මොනවා හරි ඒ වගේ පැහැදිලි කිරීම අවශ්‍ය නම් අහන්න පුළුවන්. සර් අපි දැනට සාමාන්‍යයෙන් අපි වැඩ කරන්නේ ආන්තික කණ්ඩායම එකනේ. කියන්නේ කොන් කියන්නේ විශේෂ කොන් කිරීමට ලක්ුණු ගොඩක් ඒ වගේ කාන්තාවක වැඩ කරනවා. අපි ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටෝරිස් ලියනවා. අපි එයාගේ ලයිෆ් ස්ටෝරිස් දැන් ගිහිල්ලා එයා එකලා කතා කරලා එයාගේ කියන්නේ ඒක ලිව්වට පස්සේ දැන් සමහර වෙලාවට අපි මේ කවදා හරි මේක මේ කියන්නේ මොනවා හරි පොඩි රිපෝට් එකක් හරි එක දාන්නත් සිද්ධ වෙනවනේ ගොඩක් වෙලාවට. දැන් එතකොට ඒ වගේ එකකුත් එතකොට සර් කියන විදිහට අපිට ගන්න අර විදිහට ගන්න බෑනේ. කියන්නේ දාන්න බෑ යගේ. නෑ ඒක ඒක යාගේ අවසරය ගන්න. අවසරය කියන්නේ කැමැත්ත ගන්න. විරෝධතාවයක් නැති බව ගන්න. පොඩි ලියුමක් හදාගෙන යන්න. ඒක යාගෙන් අස්සන ගන්න. ඒ ලියුමක් පොඩි ෆෝම් එකක් හදාගෙන යන්න. මම මේ ප්‍රකාශය මේ මේ ආයතනය විසින් පළ කරන එකට මගේ විරුද්ධතාවයක් නැහැ කියන එක. ලොකු වචන දාලා ලොකුවට මේ තේරෙන්නේ නැති වචන දාන්න එපා. ඒක උඩ කට්ටිය බය වෙනවා. දැන් මේ ප්‍රශ්නේ තියෙනවානේ. දැන් ඇෆිඩවිට්ස් වගේ කිව්වම බය වෙනවා මිනිස්සු. ඉතින් ඒ නිසා දැන් ඕගොල්ලෝ ඒ කරන වැඩේදී එයාගෙන් කැමැත්තක් ගන්න. මොකද දන්නවද? අපි දන්න අය නෙවෙයි මේ අය. සමහර විට ඒගොල්ලොන්ගේ මෙහෙම ඉන්ට්‍රස්ට් එකක් නැහැ. හැබැයි මේ අපි කරන වාර්තා කරන නිසා කාට හරි රිදිලා කවුරු හරි මේ කෙනාව පොළඹවලා අපිට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ගියොත් එයාට නෙමෙයි එහෙම වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙනවා. එතකොට ඒ නිසා හොඳම දේ තමයි ඒ වගේ කරනකොට යම් කෙනෙක්ගෙන් ඉන්ටර්වියු එකක් ගත්තාම එයාගෙන් ඒක මේවා කරලා. දැන් මම සාමාන්‍යයෙන් ඉන්ටර්වියුස් ගොඩක් ගන්නේ අම්මගේ පරීක්ෂණ කාර්යයන් වලදී මගේ ෆෝන් එකේ. මම ඒ ෆෝන් එකේ රෙකෝඩ් කරන්නම් කියලා අහලා රෙකෝඩ් කරන්න කැමතිද කියලා අහලා ඔව් කියලා කිව්වට පස්සේ තමයි මම රෙකෝඩින් බටන් එක ඔන් කරන්නේ. ඒ ඔන් කරලත් මම ආයෙ අහනවා මම මේක මගේ පරිශීලනය සඳහා රෙකෝඩ් කරනවා කමක් නැහැ නේද කියලා. එයා ඔව් කියලා කියනවා. ඒතොර ඒ ඔව් කියලා කියන එකත් මේක රෙකෝඩ් වෙලා තියෙනවා. ඒතොර එයාට කවදාවත් කියන්න බෑ මම රෙකෝඩ් කරේක දන්නේ නැහැ කියන එක. ඒ වගේම තමයි එයාට මම ඉන්ටර්වියු එක ප්‍රශ්න ටික අහන්න කලින් මම පැහැදිලි කිරීමක් කරනවා.
මෙන්න මේ කාර්යයට සඳහා තමයි මේක පාවිච්චි කරන්නේ මේමය මේමයි කියලා ඒ කාර්යයට පැහැදිලි කරනවා. එතකොට ඒකට එයා එකඟද කියලා අහනවා මම. එයාගෙන් ඒ වචනේ ගන්නවා. දැන් ඔයගොල්ලෝ ඔය මේ මේ දැකලා නැත් අහලා නැත්ද ඔයගොල්ලෝ ටෙලිෆෝන් කෝස් ඇවිල්ලා නැත්ද ඔය සමහර වෙලාවට ඔන්ලයින් එහෙම කරනකොට ඒක අහනවා අපි. ඒක හරියට මහලා කැමතිද එකඟද කියලා අහනවා. ඒ අහන්නේ ඒකට තමයි. මේ නීතිමය ප්‍රශ්නේ එතනින් ඉවර කරගන්න. ඒ නිසා ඔයගොල්ලොත් ඒක පාවිච්චි කරන්න. එතකොට අපිට අනවශ්‍යම ඒක ප්‍රැක්ටිස් එකක් කරගන්න. ජීවිතේට කවදාවත් කෙනෙක්ගෙන් එහෙම ප්‍රශ්නයක් නොවන කෙනෙක්ගෙන් වුණත් ඒ ඩිසිප්ලින් එක තියාගන්න. ඒකට හුරුවක් වෙනවා අපිට. දැන් මම මගේ මේ ඉතාම සමීප මිත්‍රයන්ගෙන් එහෙම අහනකොටත් මම ওই ටික අහනවා. සමහර අය රෙකෝඩ් එකේම පිස්සුද මචං කියලා කියන ඒවත් තියෙනවා. ඉතින් කමක් නැහැ. ඒකත් රෙකෝඩ් උනාවේ. ඉතින් ඒ නිසා ඒක පුරුද්දක් විදිහට තියාගන්න. ඒක ඔයගොල්ලන්ට මේ ගොඩක් ආරක්ෂාවක් වේවි අනාගතයේ දවසක. එතකොට දැන් අපි අර ඉස්සෙල්ලා මිස් කතා කරා වගේ අපි වැඩ කරන්නේ ආන්තික ප්‍රජාව වෙනුවෙන්. එතකොට අපි වැඩ කරන්නේ සෙක්ස් වර්කර්ස් වෙනුවෙන්, ගණිකා වෘත්තියේ දෙන කාන්තාව වෙනුවෙන්. එතකොට අපි ඒ අය වෙනුවෙන් විශේෂයෙන්ම ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන්නේ. එතකොට අපි පුවත්පතකට එහෙම නැත්නම් සංග්‍රහවකට ලිපියක් ලියනවා ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. එතකොට සෙක්ස් වර්කර් කියන එක පිළිබඳ ලංකාවේ නීතිමය ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට කාට හරි කියන්න පුළුවන්ද අපට බලපෑමක් කරන්න පුළුවන්ද උඹලෝ මේ වැඩ කරන්නේ නීත්‍යානුකූල නුවණ කණ්ඩායමක් එක්ක මේ වගේ ලිපි ලියන්න බෑ කියලා. එහෙම අපට විරුද්ධව ඒගොල්ලන්ට ඇක්ෂන් එකක් ගන්න පුළුවන්ද? බෑ. එහෙම එකක් නෑ. මොකද දන්නවද දැන් ලංකාවේ මේ ඔය ගණිකා මං ඔය වචනෙට එච්චර කැමති නෑ. මං කැමති සෙක්ස් වර්කර්ස්ලා කියන එක කැමති. මොකද මේ ඒකත් මම දකින්නේ රස්සාවක් විදියට. මට නම් ඒකේ මේ නීතිඥ උත්තියයි ඒකයි දැන් මම කරන රස්සාවල මම කට පාවිච්චි කරලානේ හම්බ කරන්නේ. මම පුහුණු කරුවෙක්. මම ලියනවා. ඕකනේ මගේ රස්සාව. මට ඒක පාවිච්චි කරලා හම්බ කරන්න පුළුවන් නම් තව කෙනෙකුට ඒ තමන්ගේ අංගයක් පාවිච්චි කරලා හම්බ කරන එක ගස් නගින මිනිහා ඒක පාවිච්චි කරන මට නම් ඕකේ වෙනසක් නැහැ. සදාචාරාත්මක හෝ වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පවුල් සංස්ථා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඒක පිළිගන්නවා. මම ඒක පිළිගන්නවා. හැබැයි එතනින් එහාට දෙයක් මම ඕකේ දකින්නේ නැහැ. මේ හැබැයි අපේ නීතිය යටතේ ගත්තොත් අපේ නීතියේ තැන් දෙකක ඕකට බාධාවක් තියෙනවා. ඒකක් තමයි ගණිකා නිවාස පවත්වාගෙන යෑම තහනම්. ඒකට මේ බ්‍රොතෙල් හවුස් ඕඩිනන්ස් ඇක්ට් එක තියෙනවා. බ්‍රොතෙල් හවුස් එකක් කියන්නේ මොකද්ද කියලා තීරණය වෙච්ච නඩු තීන්දු තියෙනවා. ඒතර බ්‍රොතෙල් හවුස් එකක් පවත්වාගෙන යන්න තහනම්. ඒකට ආධාර අනුබල දෙන්නත් තහනම්. අනිත් එක තමයි ගණිකා වෘත්තිය යෙදීම ඒ බ්‍රොතෙල් හවුස් ඕඩිනන්ස් එක යටතේ තහනම් කරලා තියෙනවා. එතකොට ඒකත් මේ මෑතකදී අර ජිනා සම්බන්ධ නඩුවේදී ටිකක් ප්‍රෝග්‍රෙසිව් පැත්තට මම දකින්නේ ඒක ප්‍රෝග්‍රෙසිව් නඩු තීන්දුවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඕගොල්ලොන්ට එහෙම බය වෙන්න කාරණයක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඔය මේ මේ ගොඩක් වෙලාවට මේ ගණිකා මූර්තිය කියලා අත්අඩංගුවට ගැනීම කරන්නේ ගණිකාව කියලා පොලිසියට අරස් කරගෙන ඉන්නේ ඔය බ්‍රොතෙල් හවුස් ඕඩිනන්ස් එකෙන් නෙවෙයි. වේග්‍රන්ට් ඕඩිනන්ස් එකෙන්. අයාලා ආඥාපනතේ. ඒතර අයාලා ආඥාපනත තියෙන්නේ ගණිකාව අල්ලන්න නෙවෙයි. අයාලා ආඥාපනත කියන්නේ ඒ අයාලේ යනවා කියලා කෙනෙක් අර්ථ නිරූපණයක් තියෙන්නේ මොකද්ද මේ කෙනෙක්ෙන් යන්නේ කොහෙද ඊළඟට කොහාටද යන්නේ කියන එක අහුවාම නිශ්චිත උත්තරයක් දෙන්න බැරි වෙච්ච කෙනෙක් තමයි අයාලේ යන්නේ විදියට අයාලා ආඥාපනතේ හඳුන්ලා තියෙන්නේ. මේ අයාලා ආඥාපනත තියෙන වෙන අරමුණකට හදපු එකක්. ඒක ඇත්තටම හැදුවේ එංගලන්තේ. මේ අයාලා ආඥාපනත එංගලන්තේ හැදුවේ අර කාර්මික විප්ලවයත් එක්කලා මිනිස්සු එහා මෙහා යන්න ගත්තා. එක ෆැක්ටරියකින් තව එක ෆැක්ටරියක ඉන්නවා. එතකොට ඒකේ රස්සාව හොඳ නැහැ කියලා හිතුනම තව කොහේ හරි යනවා. ඉතින් මිනිස්සු වැඩිපුර ගැවසෙන්න ගත්තා බස් ස්ටෑන්ඩ් වල දුම්රිය ස්ථානවල. එතකොට ඒගොල්ලෝ රෝගබෝ වෙන්න ගත්තා. මේ මිනිස්සු එහා මෙහා යනකොට රෝගබෝ වෙන්න නේ. ඒකනේ මේ දැන් ලොක්ඩවුන් කරන්නේ රටක් රෝගබෝ වෙන එක වළක්වන්න.
එතකොට දැන් රස්සාවකට තව තැනකට යන එක ප්‍රශ්නයක් නෑ. දැන් පොලිසිය ඇවිල්ලා අහනවා උඹලා කොහෙද යන්නේ? යන්න තැනක් නෑ. අහවල් තැන හිටිය දැන් මේ තැනක් හොයාගෙන යනවා. අන්න ඒ අයව වේග්‍රන්ට් ඕඩිනන්ස් එක යටතේ ඇරස් කරලා ඒත් එක්කම පනවලා තියුණා වර්ක් හවුස් ඕඩිනන්ස් එක කියලා. ඒක යටතේ වර්ක් නැම්මුන්ට වැඩක් තිබුණානේ ඒ ෆැක්ටරි එක. දැන් වැඩක් නෑනේ. ඒකට වැඩක් දෙන්න ෆැක්ටරි මුකම් දානවා ෆැක්ටරිස් ගාව වර්ක් හවුස් හදලා තිබුණා. වැඩ නිවාස ලංකාවෙත් ඒ වැඩ නිවාස ආඥා පනතයක් තියෙනවා. වැඩ නිවාස ආඥා පනතයට මම දන්න එකම තැනක් තියෙනවා මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කිට්ටුව නිවර්තන නිවාසයක්. මම ශ්‍රී ලංකා මානවකම් කොමිස සභාවේ ඉන්න කාලේට අපි මේ ඒවා පරීක්ෂා කරන්නත් ගිහින් තියෙනවා. එතකොට ඒ වගේ වර්ක් හවුස් හදලා තියෙනවා. ඒ වර්ක් හවුස් වල මේගොල්ලෝ දානවා. වර්ක් හවුස් දාන්න බෑ නිකන් මහේස්ත්‍රාත්වරයා වර්ක් හවුස් ඕඩර් එකක් දෙනවා. මාස 3කට 6කට වර්ක් හවුස් ඕඩර් එකක් දෙනවා. එතකොට ඒ නිවාසේ ඉන්නවා. නිවාසේ දෙන කොහේ හරි ෆැක්ටරි එක වැඩට යනවා. වැඩට ගියාට මාසේ අන්තිම සල්ලි ලැබෙන්නේ නැහැ මේගොල්ලොන්ට. මේගොල්ලෝ වෙනුවෙන් හදපු account එකකට සල්ලි ලැබෙන්නේ. ඒගොල්ලොන්ගේ අර නිවර්තන නිවාස වැඩ නිවාස ආඥාව ඉවර වෙච්ච දවසට මේගොල්ලෝ නිදහස් වෙනවා. නිදහස්ලා යනකොට අර සල්ලි ටික අරන් ගෙදර යනවා. ඒක අදටත් තියෙනවා. අදටත් ඔය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගාව තියෙන නිවර්තන නිවාසේ අදටත් එහෙමයි ඉන්නවා. එතන ඉන්නවා garments factories වලට යන ළමයි. එතන ඉන්නවා ඔය මිරිස් කුඩු ය ලංකාවේ ප්‍රමුඛ පෙළේ කුඩුබඩු ඇසුරුම් කරන නිෂ්පදානාගාරයක වැඩ කරනවා ඒගොල්ලෝ. ඒ වගේ තැන් වලට යවනවා. ඒගොල්ලෝ බස් ඇවිල්ලා ඒගොල්ලෝ අරන් ගිහින් ආපහු හවුස්ට ගෙනත් දානවා. මාසේ අන්තිමට පඩිය ඒගොල්ලොන්ගේ account එකට වැටෙනවා. ඒ නියෝගේ වුණාට පස්සේ ඒගොල්ලෝ යනකොට ඒ පඩියක් අරගෙන යනවා. සමහර දිනෙක පුහුණු ඒ සමහර ඒවා ඒක ඇතුළෙම ඒ ෆැක්ටරි වලින් ඒක ඇතුළෙම වැඩ කරන තැන් තියෙනවා. දැන් පැකටින් වගේ දේවල් ඒගොල්ලොන්ට ගෙනත් දීලා ඒක ඇතුළෙම ශාලාවල පැකටින් කරනවා. එතකොට ඕක තමයි ඔය වේග්‍රන්ට් ඕඩිනන්ස් එකේ අර්ථය. ඕක මේ ගණිකාව අල්ලන්න තියෙන එක නෙවෙයි. ඒක අල්ලන්න නම් අර ප්‍රොටෙල් හවුස් ඕඩිනන්ස් එකෙන් තමයි යන්න ඕනේ. ඒ නිසා දැන් අපි ගණිකාවන් මේ AI ගේ ප්‍රශ්න ගැන, AI ගේ අයිතිවාසිකම් ගැන, AI ට ඇති වෙන දුක් ගැහැට ගැන ලියන එක නීති විරෝධී කාර්යයක් වෙන්නේ නැහැ. හැබැයි ඒ වෘත්තිය ප්‍රොමෝට් කරන එක, ඒකට ආරාධනා කරන එක, ඒකට එන අයට ආරාධනා කරන එක, ඒක ඒ පනතෙන් නෙමෙයි වෛශ්‍යා වෘත්තියට ජාවාරම් කිරීම සම්බන්ධ පනතක් තියෙනවා. ඒ පනත යටතේ වර්ධිකරුවෙක් වෙන්න පුළුවන්. ඒක ප්‍රොමෝට් කරන එක, ඒ වෘත්තියට එන්න කියලා ආරාධනා කරන එක වගේ දෙයක්. අර ජාවාරම් කිරීමට තක් කිරීම කියන වර්ධට අහු වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ප්‍රොමෝට් කරන්න යන්න එපා. ඔයගොල්ලොන්ට පුළුවන් එය AI ගේ ප්‍රශ්න කතා කරන එක, AI ට වෙන සාධාරණකම් ගැන කතා කරන එක, AI මේ AI ගේ දුක් ගැනවිලි ගැන කතා කරන එක, ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සර් තරහ නැතුව අර කිව්වේ වෛශ්‍යා වෘත්තියට ආරාධනා කරන පනත විරුද්ධ පනතක් කියලා. ඔව්. හැදිනීමක් කරන්නේ. ඒක අදයි මම අපි ඇහුවේ. ඔව් ඒක ඒක මේ වෛශ්‍යා වෘත්තියට ළමයින් සහ කාන්තාවන් බඳවා ගැනීම සම්බන්ධ ජාවාරම් කිරීම සම්බන්ධව තියෙන පනතක්. එන්න පොඩ්ඩක් මට ඒක එකපාරටම ඒ පනතේ නම හරියට මතක නැහැ. ඒක සාක්කලාපීය පනතක් විදියටයි සලකන්නේ. එතකොට ඒ පනතෙන් පටකින්න ඒ පනතෙන් කියන්නේ මේ වෛශ්‍යාවෘත්තියට සහ වෛශ්‍යාවෘත්තිය සඳහා සහ කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම තහනම් කරලා තියෙනවා. එතකොට ඒ ජාවාරම් කිරීම combating convention on prevention and combating trafficking in women and ඒක නේද? ඔව් ඔව් SAAC convention එකක්, SAAC convention act එකක්. SAAC convention එකත් එක්ක යන්නේ. ඔව් අන්න ඒක තමයි. right හරියට බොහොම සුති. එතකොට ඒකෙන් ඒක යටතේ මේ ඒකේ heading නැබඩින්. ඒක නාදාර සහ අනුබල දීමත් වරදක් වෙනවා. අන්න ඒ කාරණේ උඩ තමයි එතන ප්‍රශ්නේ මතුවෙන්නේ. ඒ නිසා අපි එතනින් පරිස්සම් වෙන්න වෙනවා. එහෙම කාරණයකට නොයවන විදියට තමයි ඒක කටයුතු කරන්න වෙන්නේ. ඒක කියන්නේ මේ human trafficking පැත්තෙන් එන මේ දාන මේ වලටද එහෙම නැත්නම් මේ
අපේ මේ සෙක්ස් වර්කර්ස් ලාගේ සම්බන්ධ තියෙන ඒ රේගන් ඕඩිනන්ස් එකෙන් නෙමෙයි ඒ කියන්නේ හියුමන් ට්‍රැෆිකින් පැත්තෙන්ද ට්‍රැෆිකින් ජාවා ආරක්‍ෂක වීම දැන් 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 ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ ජාවා ආරක්‍ෂක වීම බරපතල වරදක් දැන් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ගංජා ඔපියම් ඇක්ට් එකේ පාවිච්චි කරන එක වරදක් ඒ වගේම ට්‍රැෆිකින් ඊට වඩා වැඩි වරදක්නේ එතකොට ජාවාරම් කිරීම කියන්නේ බරපතල වරදක්. නමුත් දැන් ලංකාවේ ඒ දෙකට දානවා වෙනම වෙනම. හැබැයි ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තමයි මේ පනත යටතේ නඩු පවරන්න නැති එක. එහෙම පනතක් තියෙනවා. ජාවාරම් කිරීම. නමුත් ජාවාරම් කරුවෝ අල්ලගෙන යන්නේ නැහැ. යෝර්තිය ඒ දෙන අය අල්ල යනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ ඉතින් ඒ වගේ මේ 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 ජාවාරම් කිරීම කියන එක බරපතල් වරදක් විදියට තමයි සලකන්නේ මේ මේ ගණිකා වෘත්තිය සඳහා ළමයින් සහ කාන්තාවන් ජාවාරම් කිරීම. ජාවාරම් කිරීම කියලා කියන්නේ ඒකේ යොදවන අදහසින් රැගෙන යන එක, ගෙනියන එක. එහෙම නැත්නම් අලවි කරන එක. එහෙම නැත්නම් ඒකේ යොදවන එක. එතකොට ඒ ජාවාරම් කරුවා අර අර ඒ කියන්නේ ගණිකා නිවාසික අයිතිකරුවා වැඩි කරුවෙක් වෙනවා. දැන් අපි දකින්නේ නැහැ නේද ඒක? අපි දකින්නේ කාන්තාව අරන් යනවා. මගේ නීතිමය විග්‍රහය හැටියට නම් බ්‍රොතෙල් හවුස් ඕඩිනන්ස් එකෙන් දැම්මොත් බ්‍රොතෙල් හවුස් ඕඩිනන්ස් එකෙන් මේ ඒගොල්ලොම ඒ කාන්තාවන් අත්අඩංගුවට ගන්න අතරතුර ඒඩින් සහ ඒඩින් නැ නැබඩින් වලට පිරිමියා ගෙනියන්න ඕනේ. අපි දැකලා නැහැනේ පිරිමියා ගෙනියනවා. කාන්තාව විතරනේ ගෙනියන්නේ. දැන් ඔය කාන්තාව එක්ක වැටලින් කරනකොට පිරිමි නැද්ද ඔය කාමරවල? හිටියේ නැද්ද? ඉඳලා තියෙනවනේ. ඒගොල්ලෝ ගෙනියනවා අපි දැකලා නැහැනේ. ඒගොල්ලෝ නඩු දානවා අපි දැකලා නැහැනේ. එතකොට ඒ දාන්නේ බ්‍රොඩෙල් හවුස් නෙමෙයි. ගෙදරකට පැනලා කොහොමද අයාල පනතෙන් දාන්නේ මේ හොඳට කාමරයක ඉන්න උන්ව දාන්නේ කොහොමද බ්‍රොඩෙල් හවුස්? මේ මේ මන් දැකලා තියෙනවා එහෙම දානවා නිවාස වටලලා දානවා මේ වේග්‍රන් ඕඩිනන්ස් එකේ පාර හිටියා නම් වේග්‍රන් ඕඩිනන්ස් දාමු කියමුකෝ කමක් නැහැ කියමුකෝ ගෙවල් වල ඉන්නවන් කොහොමද වේග්‍රන් ඕඩිනන්ස් දාන්නේ රුපියල් 100 දඩේ හින්දානේ ඔය දාන්නේ රුපියල් 100යි දඩේ ඒක ගෙවල යනවා මම මේක යම් ආකාරයකට අධ්‍යයනය කරා මානවික කොමිසමේදී අනුරාධපුර යුද්ධ කාලේ අනුරාධපුර ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා එතකොට අපි දැක්ක දේ තමයි මේ වෙන මුද කෙනෙක් අල්ලා යනවා තව මුදලාලි කෙනෙක් ගෙවලා 100 ගෙවලා ඒ මුදලාලි ගෙදරට ගෙනියනවා අර ළමයි ටික එතකොට මේ මේ ඒ අරමුණ කියන්නේ දැන් යම් පනතක් තිබෙන්නේ යම් අරමුණකට ලංකාවේ එහෙම ප්‍රශ්න තියෙනවා ලංකාවේ බදු පනතක් පාවිච්චි කරනවා මතට තිත තියන්න කසිපු නවත්තන්න අපි පාවිච්චි කරන්නේ මොකද්ද බදු පනතක් ටැක්ස් ලෝ එකක් සුරාබදු පත්ත ඒක තියෙන්නේ කසිපු නවත්තන්න නෙවෙයි ඒක තියෙන්නේ සුරාවෙන් බදු අය කරන් රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඒ පනත පාවිච්චි කරනවා මේ මතට තිත තියන්න ඒක හරියන්නේ නැහැ ඉතින් ඒ කියන්නේ පනත්වල අරමුණු තියෙනවානේ ඒ අරමුණු හරහා තමයි ඒ කියන්නේ ඒ සමස්ත ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ ඒ අරමුණු ඉෂ්ට කරගන්න දැන් ඇත්තටම සුරාබදු පනත හදලා තියෙන්නේ බදු ගහන්න සුරාවෙන් බදු අය කරගන්න. එතකොට මේ බදු වලට අහු නොවනේවා නීති විරෝධී මත්ද්‍රව්‍ය කියලා නම් කරලා තියෙනවා. මේ පොඩි සෙක්ෂන් එකක් පාවිච්චි කරලා තමයි මේක බක් කරන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් තියෙන්නේ. සර් එතකොට අර දැන් වර්තමානයේ වෙනකොට අපේ වීදී සෙක්ස් වර්කර්ස් ලට වඩා වැඩිපුරම ඉන්නේ ස්පා සහ මසාජ් වල අය. එතකොට දැන් පත්තර වල පවා ඇඩ්වර්ටයිස්මන්ට් යනවා ඔබට මාසයකට වඩා උපයන්න පුළුවන් නම් මෙන්න තැන කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එක දානවා. ඒක ගත්තාන් පස්සේ දැන් ඒක එක පැත්තකින් අර සර් කියපු පනතට අයිති වෙනවා. එතකොට ස්පා එකේ වැඩට ආවට පස්සේ කරන්නේ ලිංගික වෘත්තිය. එතකොට ඒක වැරදි නේද සර්? එතකොට එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් දාන එක එතකොට අර කියපු පනතට අයිති වෙනවා. ඒ කියන්නේ ළමුන් සහ කාන්තාවන් මුණගාම් කිරීම කියන එකට. ඔව් 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 ඔව්. එතකොට ඒක දාන්නේ ප්‍රසිද්ධ පුවත්පත්වල විශේෂයෙන් මේ සත්‍යාන්ත පුවත්පත්වල අර මේ මේකට තමයි දාන්නේ. ඒක එතකොට වැරදි නේද? ඔව්. මම දකින්නේ වැරදි. Thank you sir. තව ප්‍රශ්න තියෙනවද?
ප්‍රශ්න තියෙනවද කාට හරි නැත්නම් අපිට දේශනය අවසන් කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවද? ඔගොල්ලන්ට අර අර පනතක් ඇහුවා ඒ පනතේ මම සිංහල එකම දෙන්නම් ඔගොල්ලන්ට පෙන්නන්න. මෙන්න මේක තමයි ඒ පානත මම කිව්ව 2005 අංක 30 දරන වෛශ්‍යාවෘත්‍ය සඳහා කාන්තාවන් සහ ළමෙන් ජාවාරම් කිරීම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීම පනත 2005 අංක 30 මේකත් මේ 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 වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන් මමත් දැන් මේ වෙබ්සයිට් එකෙන් ගත්ත එක තමයි තියෙන්නේ ඕන කෙනෙක් ඉන්නවා නම් මේ පනත මම මේ chat එකට දාන්නම් link එක ඔය මේ මෙතන තියෙනවා මේ www.documents.gov.lk කියන වෙබ්සයිට් එක මේ 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 වෙබ්සයිට් එකට ගියාම ඔයගොල්ලන්ට මේ තොරතුරු ගන්න පුළුවන් අය පනත් ගන්න පුළුවන් මේ රජයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය එතෙන්ට මේ පේනවා නේද මේක මෙතනින් ඔයගොල්ලන්ට මේ ප්‍රකාශනයන් කියලා තියෙනවා ප්‍රකාශනයන් වලින් අතිවිශේෂ ගැසට් පත්‍ර ගන්න පුළුවන් මෙතනින් මේ මෙතනින් දිනේ තෝරගෙන මාසෙ තෝරගෙන දැන් දිනේ මතක නැහැනේ අපි කාටවත් හැබැයි අවුරුද්දයි මාසෙයි මතක නම් එතකොට ඒ ටික බලලා ගන්න පුළුවන් ඒ වගේම පනත් කෙටුම්පත් බලන්න පුළුවන් භාෂා තුනෙන්ම තියෙනවා මෙතන ඒ වගේම පනත් ගන්නවා නම් පනත් කියලා තියෙනවා එතනින් ගන්න පුළුවන් එකින් ගන්න පුළුවන් මෙතන තියෙනවා 1980 දක්වාම ඒවා මෙතන අප්ලෝඩ් කරලා තියෙනවා 80 න් පස්සේ ඒවා මෙතන නැහැ ඒකට යන්න වෙනවා අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියක් තියෙනවා lawnet.go මම ඒකත් ඕනනම් දාන්නම් www.law.gov.lk lawnet io.lk කියලා මේ මේ වෙබ් අඩවියෙන් ඔයගොල්ලන්ට මේ මේ 1980 න් පස්සේ 80ට කලින් ඒවා ගන්න පුළුවන් ඒකේ නඩු තීන්දුවක් තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණ තීරණ يعني ශ්‍රී ලංකා නීති වාර්තා සහ නව නීති වාර්තා වලට ඇතුළත් වෙච්ච නඩු තීන්දුවක් එතනින් ගන්න පුළුවන් හරි වෙනත් ප්‍රශ්න නැත්නම් අපි ඒ නවත්තමු බොහොම සුති මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔයගොල්ලෝ ගොඩක් උනන්දුවෙන් සහභාගී වුණා. ඇත්තටම මම මේ කිසිම නීතියක් ගැන ලොකුවට කතා කරන්න අවස්ථාවක් තිබුණ නැහැ. ඉතින් මේවා එකින් එක වෙන වෙනම කතා කරන්න ඕනේ මාතෘකා. මම අද කරේ නිකන් සැන්විච් එකක් දෙනවා වගේ වැඩක්. සැන්විච් එක ඇතුලේ ඔක්කොම දේවල් තියෙනවා. හැබැයි හැම දෙයක්ම තියෙන්නේ ටික ටික. ලුණු කෑල්ලක් දෙකක්, මිරිස් කෑල්ලක් දෙකක්, තක්කාලි කෑල්ලක් දෙකක්, සැමන් කෑල්ලක් දෙකක් ඒ වගේ. ඉතින් ඒවා එකින් එක වෙන වෙනම කතා කරන්න ඕනේ විශ්යන්න. ඉතින් මට අවශ්‍යතාවය තිබුණේ ඔයගොල්ලන්ට පෙන්නලා දෙන්න අපි මාධ්‍ය කරන යෙදෙනකොට මෙන්න මේ වගේ ශේෂ්ත්‍රයක් තියෙනවා මේවා ගැන හිතන්න ඕනේ කියන එක. ඒකෙන් මම අදහස් කරේ අනවශ්‍ය භීතිකාවකට ලක් වෙන්න අවශ්‍යත් නැහැ අපි. ඒ වගේම අපි අපේ සීමාව හරියට අඳුනාගත්තොත් අපිට ඉතාම නිවැරදි කාර්යයක් අපිට කාර්යභාරයක් කරන්න පුළුවන් කියන කාරණේ. ඉතින් ඔබ ඉතාම වැදගත් වූ කාර්යයකට අත ගහලා තියෙන කණ්ඩායමක්. ඒ වගේ කණ්ඩායම විශේෂයෙන් මම දකින්නේ මේක සෝෂල් එම්පවර්මන්ට් වැඩක් විදියට. ඉතින් ඒ එම්පවර්මන්ට් වැඩේට මගෙනුත් යම් දායකත්වයක් ලබා දීමට මට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. ඒ වගේ මේ අවස්ථාව ලබා දුන්න ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. මම අද දවසේ පරිසරණ නවත්තන්නම්. අපි මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ අදට වඩා යහපත් උදේට දවසක්. නිසා මම ප්‍රාර්ථනා කරනවා අදට වඩා යහපත් උදේට දවසකදී ආයේ හම්බෙමු.